මේ උතුම්ූ පුන් පොහය දවස අපි සියලුම දෙනා ඒකරාශී වෙලායිනේ උතුම් අරමුණක් පෙර දැරි කරගෙන ඒ උතුම් අරමුණ තමයි අපගේ තිලෝගුරු අසම සම ශාන්තිනායක සම්මා සම්බුදුපාණන් වහන්සේගේ අති උත්තරේතර ත්‍රයි මංගල්ලය සිහිපාත් කරමින් ඒ උතුම් පුන් පොහොය දවසේ සතකාය වචනය සංවර කරගෙන එ උතුූ සංවර්ශීලයෙන් යුක්තව කල්ගත කරමින් තවතවත් ධර්මාබෝධය ධර්මඥානය වර්ධනය කරගෙන එක පියවරකින් හරි උතුම් වූ නිවනට ලංගීමම අපේක්ෂා කරගෙන උතුම් ප්‍රාත්වනා පෙරදරි කරගෙනයි අද දවසේ මෙසියලම පින්වතුන් මේ උතුම් වූ ලොවතුරුවරණ දහම් අ්ඩ පැත් එක්ේ එක රාශි වෙලායින්නේ අද මේ උතුම්ම ශුද්ධ නගරේ මේ උතුම් පූජාභූමියයේ වගේ ලෝකේ නොයෙක් ප්‍රටවල නොෙක් ගරවලින්ඳගෙන මේ තාක්ෂණික මාධ්‍යෝසේත් බොහෝ පිින්වතුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන නිවිසේ සිටම සමහර පිින්වතුන් සීල සමාධානයේ දෙනු. කොතනක් හෝම හිටියත් කොයි ආකාරි කටයුතු කළත් සිතකායි වචනය සංවර කරගන නම් කටයුතු කරන්නේ ඔබ ඒ ගතකරන්නේ සීලවන්ත ජීවිතයක්. ඔබේ සීලයේ තුළයි කටයවුතු කරන්න. හනං අද දවසේත් ආරර් ශ්‍රාවකයන්ට මේ අස්ාංග උපසත සීලයේ මනආභරණයක් වෙනවා තමන්ගකි සීලේ බබලවන්. ඉතිං එහෙමනං ඒවතුමූ සීල සමාධානය යුක්තව මෙපින්ගතුන් හිත නමන්න්න දැන් අමා ධර්මය කෙරෙහි. බනපදයක් කහනටයි සූදා නම්බවෙන්නේ. පිංගතුරින් මේ අනන්ත සංසාරඉඳලා අනාත සත්වයක් වසෙන් අසරන සත්්‍යයක් වසෙන් අසාර සත්වයෙ වසෙන් අත්භවෙන් අත්භවයට කර්මාන් රූපෝ පැමිණි ගමනක් තියෙනවා. ඒ කිය සාර්වත්තාත්මයක් නොවනට හේතු පලවශයෙන් විපාක වශයෙන් සකස්සේච අත්භාවයක් පුරුමයි. හැබැයි අත්භවයක් කිසිවක් අපට මම මගේ කියලා තමන්ගේ කියලා අයිතියකින් ගන්න පුළුවන්කමක් නහැ. ඒ ධර්මය අවබෝධ කරගනයි අපි මේ අත්භවේෙරරි හැදි චන්දරාකින් නිදහස්වෙන්. එතකොට ඒයාපු ගමනි මෙතෙක් දුර මේ මුොහොතු දක්වාමමී සසර ගමන විහිටී පැතිරී පවතිනවා එතකොට මෙතෙක් යාපු ගමනි අනන්ත කාලික් ෙන්ද ලැවිල්ලදීන අපි අන්දකාරය තුළ. අනවබෝධය තුළ. පංගතුනි මේ ලෝකතිනෙන ලොක්කුම අන්දකාරය තමයි අනවබෝධි. මීරහාන්ඳ තාාරකා නැති වනාහ මැතිවන කල්ුවර නිවෙයි මහා අන්දකාරය සම්මා සම්බුදුපාන් වහසේ දේශනා කරනවා මහන. මේ ලෝකෙ තින භයාානකමන්ධකාරය තමයි මේ අවි්‍යාන්ධකාරය ඇත්ත නොදැනීම සත්‍යාවබෝධය නොමැතිකම්ම ඇත්ත අවබෝධ කරක්ඩ අදක්ෂවීම සත්‍යයි අනෙකක් වට්ටහාගෙන සිටීම මිච්චා දෘෂ්ටියක හිරවෙලා සිතීම එතමයි අන්ධකාරය එතමයි සැබෑ අන්ධකාරය එනන් ඒ අන්ධකාරය දුරු කරන මහා හිරු මඩලා යදවගේ දසක ලෝකෙට පහළ වනේ ඇසරිමත්තු ශාන්තිනායක සම්මා සම්බෘතිපියාන් වොහන්සේගේ අමා ධර්මෙන් ඉතරයි අපි ಆලෝකෙ ලැබෙන්නේ. අනි තැමතැනකිින් ලැබෙන අන්දකාරයි. අපි ආලෝක කියලා අಂදකාරයමයි ජීවිතයට ලංකරගෙන තියෙන්න්නේ. ළුවන්තර. විාකාර ලෝක විශ්‍යයන් ඔස්සේ දැනුම කුසලතාකය කිය ලංකරෙන තියෙන මොවාද කිය වැැලුව, තවතවත් අඳුරට හෙලන ගාදයට හෙලන විපතට හෙලෙන දේවල්මයි ජීවිතයට ලංකරගෙන තියෙන්නේ. අනබෝධය නිසා. අසප පුරුසියෝමයි අනන්ත සංසාරක දෙලා ඇසුල් කරන්ට ලැබුණේ. ඒ නිසාමයි මේ අනාත දුක්ඛිත සසරභාවය අවසංකරගණට අසමත් වනේ. ඒනම් මේ ලැබිලතියෙන්නේ සාමාන්‍ය අවස්ථාවන්නේ අසාමාන්‍ය අවස්ථාවක්. දුල්ලබ මනුස්භාවය දුල්ලබ බුද්ධෝප පාද කාලය දුල්ලබ ක්ෂණ සම්පත්තිය සමඟ පරමු දුල්ලබ සද්ධර්මය මුණ ගහිලතිෙනවා දැංහෙන්න්න ඥානවන්තය අප්‍රමාධිව කර්ඩුව නික්කම දෙයයි. ඒතමයි මා ධර්මය ක් න මවබෝධ කරගෙන ඒ ධර්මේට අන ೂලෝම කටි ුතු කරලා මේ චිත්ත සන්තානයේ පෞතින සීල రాාදේస දුරු කරගෙන සිත දමනය කරගෙන සියලු සංසාදුකින් සදහටම සමුගැනීම සියලු සංసල්දුක් සදහටම මාකිරීම. ඒ දෙశයි සියල ඥානවන්තිෝ කටුතු කරන්නේ. అඥා ො ತ කలල්ප න කරන්නේ ොහ හැ ේ රි ස ිනවා. හැකන නාශසේ දිවසර මන්ස පිනවන්ඩ අලුත්තලු ක්‍රතියෙනවාද ඒවා අත්හදා බලන් ඒවා පරේෂණයට ලක් කරන්න රද දවසත් යොදාගන්න පුළුවන් අඥානය මේ උතුමූ දවසංවෙලා තියන්නෙම පොහොය පිරිසිදු භාාවයවෝ දේසා. පෙහෙවස් කිව්ේ පිරිසිදු වාසිෙන් යුක්තව අපි කල්ගත්ත කරනවා පිරිසිදු ආසය කියල කිව්හමේ පිරිසිදු ආසය කියල කියන්නේ කයම් පිරිසිදදු වෙලා ජීවත්තීම ඉතරක් නෙවෙයි ඒයක පිරිසිදු භාාවයක් ත්‍ය වශයි ඊට වඩා පිරිසිදු භාාවයක් තියනෙන මානසික පිරිසිතු භාවය මනසයි පිරිසිදු වෙෙන්ඩෝන පිටින් අපි කොච්චර ලස්සට සුදට පිරිසිදුවට ඇඳගෙට හිටියත් ඇතුලාන්තෙ කිලුටුනං ඇතුලාන්තෙ කුණනං ඒ ජීවිතෙන්ඒ පලක් නෑ ඒ ජීවිතය පිරිසිදු ජීවිතයක් නෙවෙයි. ඒසා බොහෝ දෙනාට පුළුවන් පිටිින් පිරිසිදල පෙන්න්න හැබැ තුලාන්තයෙන් පිරිසිදු වනේ එකයි දක්කම. ඇතුළලාන්ති පිරිසිුදු භාවය යෝොට සැප පිස පවතින්නේ පිටත පිරිසිුදු භාවයක් කායික වසයෙන් සෞඛ්‍ය කායික සෞඛ්‍යය රැකගැනීමට ොපකාර වෙනවා. නමුත් මානසික සෞඛ්‍ය එහමන ඇතමේ මනසේ පවතින සුකිතමුදද භාවය තමයි සත්‍යවාශයම අපේ ජීවිතයට සැප පිණිස පවතින්නේ පිටින් කොච්චර අප පිරිසිදුු වෙලා හිටියත් කොච්චර ලස්සට පිරිසිදට ඇඳගෙන හිටියත් හැමතිත් සෙම නාලා පිරිසිදුවට මල් පැළඳගෙන සුවන්ඳ විලුන් ගල්වාගෙන හිටියත් ඇතුලාන්තේ පිරිලතියන්නේ කෙලෙස් නං ඒ දුරගන්තය මකන්න බෑ සමාජයක් වසයෙන් ගත්තහම රටක් වසයෙන් ගත්තහම මිනිස්සුන්ගේ ගඳගහන්න ගත්හමේ මු රටමුු සමාජයේම රටම ගඳගහන්න පටන් ගන්නවා. මහමග කුණු කසල එකතු වෙලා නෙවෙයි රට ගඳගහන්නේ මිනිස්සුන්ගේ හිද්දල තියෙන ගඳ අන්නේඒ එක තම්මයි පැසිරල යන්නේ. ගඳවුණනස්ුවඳ වනාත් මිනිස්සුන්ගේ හිත්වලින් වහනි වන සුවන්දයි ගඳයි ලෝකයේ පුරා පැතිරලා යන්නේ ය කුණු බාත්වෙල දයෙන ගඳ නෙවෙයි. එනිසා අපිට පුොළුවන් පිටිම් පිරිසිදු වෙලා ඇතුලාන්තෙන් කුණු පුරෝගෙන හරි දියුණු ජාතියක් කියල පෙන්නන්ට ලෝකයාට. එඇවිල් අඥාන ක්‍රමවේදය. ඥානුවන්ත ක්‍රමේද්දයක නෙවෙයි. ඩැන් මේ වෙනකොට අද දවසවෙනකොට ලංකාව විවිධාකාර මනුෂ්‍ය්‍යන්ට විවිධාකාරයේ දුක්ක දෝමනස්යන්ට මුොහුණුදෙන්ට සිද්ධ වෙලා තියෙනවා. අද මේ උතුම් වෙසක්පුන් පොහොේ දවසක් බොහෝ දෙනෙට සීල සමාධානින් යුක්තව කල්ගත කරන්න පුළුවන් දවසක් බවට පත්වෙලානෑ විධාකාර ප්‍රශ්න අපේ දුරබැහැරි ඉඳලා ඒ පැමිණෙන පින්වතුන්ටත් මේ සීල සමාධානය පිරිිසෙහින්ඩ විද්‍යයක්ක් නෑ ටේ පෞවතින තත්ත්ත් එෙක්ක විධකාර දුස්කරතා එක්ක ඒ අයට හැකියාවක් ලැබිලා නැහැ අදවගේ උතුම පුන් පොහය දවසකවත් ඒ උතුම් අවස්ථාව උදාකරගඩ. ඉතින් ඒක නිසා අපි මේ දැන් ධර්මය ගැන අපි සාකච්ඡා කරනවා ධර්මය ගැන සොයාබලනවා ධර්මය ගැන සාකච්ඡා කරමින් ධර්මය ගැන සොයාබලමින් අපි මේ උතුම් බෙසක් පුන් පොහොේ දවසේ කල්ගත කරනවා. අපට ඔන්නම් පුළුවන් අද දවසම උදේ න්දල රෑවෙනකම්ම අසරිමත් ව සම්මා සම්බුධපියන් වහන්ේ උතුම් ත්‍රයි මංගල්ලය ගැන කතා කර කරඉද ඉපදීම බුදුවම පිරිනිුවම්පෑන් ඕනං හෙට එලි වෙන කම් දැන් හිතත් මංහිතාන පෝය වශයෙන් වෙන් කරලා තියෙනවා මේ වෙසක් සතියක් කියවෙන් කල තිනම් වෙසක් සතියම පුළුවන් අපිට ඔන්නන් අසිරිමත් වූ සම්මා සම්බුදුපියාන් වහන්සේ ත්‍රවිද මංගල්ය ගැන කතාකර කරින් ගොඩක්කයි එහෙමතමයි කරන්නේ. හිතනො ඒකතමයි කළය යුත්ත කියලා. සම්වා සම්බුදුපියාන්වාස ජියවමාන වැඩවාසය කලා නම් කියයි මෝල්ඩ මිටසුරේ. මගේ ඉපදීම බුදුීම පිරිනිවම් පෑම ගැන. නුම්ඹලා කතා කර හිටිය කල නුඹලාට ඇතිවන් සිතේ මොකක්දද. නුඹලාටකෙන් සුගතියක් අත්වෙනවාද. නිවනක් අත්වෙනවාද. පුුණ්‍ය ශක්තියක් වර්ධනය වෙයි උතු බුදුගඩ සිහකිරීමෙන්. හැබැයි සංසාර්ධකෙන් නිදහසීමක් නම් ලැබෙන්නේ. ඒනම් කලෙවුත්තය නොවෙයි ඒහනම් කළයුත්තකුමක්ද. ඒසා මහා කැපකිරීමක් කරලා. අප්‍රමාණ මනුස්සේක්ටට එතරම් කැපකිරීමක් කරන්න පුළුවන්. එතරම් පරිත්‍යයාගයක් කරන්න පුළුවන් කියලලා හිතාගන්නුවත් බෑ. ඒතරම් අසම සම කැපකිරීමක් පරිත්‍යයාගයක් සිද්ධ කරලා. අප අසමසම වීරයකින් අවබෝධ කරගත්තා අසම සම දහම. යමා ධර්මය ිනම අමා ධර්මය අසා අවබෝධ කරගැඩීමයි ඒ ධර්මයගැන සාකච්ඡා කිරීමයි අපි නිරන්තරයෙන් කළි ුත්තේ ඒයි ඇසිරිමත් වූ සම්මා සම්බුදුපාණන් වහන්සේගේ අනන්ත ගුණනාමයට අදවගේ උතුම් පුන් පොහය දවස අපට කළහැකි හෙළම වන්දනාව ඉහළම පූජාව. එනම් අපි මේ සූදානම්බෙන් යන්නේ පූජාව සිද්ධ කරන. එතකොට පින්වතුනි අපි මේ ධර්මය ැන සාකච්ඡා කරනවා වූහමත් මේ ධර්මය සුවාසූ දහසත් ධර්මස්කන්දය වශයෙන් පවතියනවා. එතකට සෝත්‍රවීෙනයා භිධර්මය වයෙන් අපිට මේ ධර්මයපුක් නොේ කරණනතා කරන්න පුලන්කම තියෙනවා. හැබැයි සම්මා සම්බුදුපියාන් වහන්සේ අපට දේශනා කරනවා. මහන මාගේ ධර්මය වෝහාරිකයි විභහාරිකයි. එක ජීවිතයේ භාවිත වෙන ධර්මයක් වන්න ධර්මයක් වඩෝන. දුන්න දුනු ගඹුවේ ඒ තල හිතල ගම්ේ රාල මේ ගම්ුවේ මු හැඩුවයි සබර ගමුවේ කියලා සිංහලය තියෙනවා කවයක්. ඔය වගේ ජීවිතයක් නම් අපි මේ ධර්මය තුළත් ගත කරන්නේ. එක ධර්මය කොහේවත් අපි කොහෙවත් අපේ චින්තනය ව කොහෙවත් අපේ ක්‍රියාව තව කොහෙවත්. එතකොට කවදාවත් ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් නෑ. හනම් අපි මේ ධර්මය කියල අවබෝධ කර ගතයුත්තේ කුමක්ද. මේ මේ මොහොතේ ඒ මොහොතේ මේ සිතකාය වචනය නිවැරදිීව පවත්තන්නේ කොහොමද කියන කාරණම් ලෞකෙක වසයෙන් වුුණත් ලෝකෝත්තර වසයෙන් වුණත් මේ මනෝදවාය වචීදවාරය කායත්වාරය කියන මේ දවාරයන් සංවර කරගැනීම තමයි ධර්මය තුළින් අපි ළඟාකරගන්න ප්‍රතිඵලය එන ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මෙන්න මේ මනස වචනය කය කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන අවබෝධය ළඟා කර ගැටීම. ඒ අවබෝධය නැතුව නිකං බණපතපොත කියවලා මොනුහරි බණකතාවත් දන්නවා. ජාතක කතාවත් දන්නවා. සද්ධර්ම රත්නාවලි කතාටික දන්නවා. එවනැත්තම් බුදුකුණ දම්කුණ සඳකුණ කටපාඩං කරගෙන දන්නවා. එවනත්තං ගාථටිකක් කටපාඩං කරගෙන දන්නවා. ඒකට ධර්මාබෝධය කියන්නේ. ඒකට ධර්මාබෝධය කියන්න. ඒවෙල දහම් දැනුමක් විතරයි. ධර්මාබෝධය කියලා කියන්නේ. ජීවිතය කොහොමද හසුරුවන්න ඕන නිවැරදි ආකාරයට. කොයි දිසාවෙද ගමන් කළයුත්තේ කෙසේද මේ මනස වචනය කය ක්‍රියාත්මක වී යුත්තේ, ක්‍රියාත්මක කළේ උුත්තේ කෙසේ කටයුතු කොළොද්ද යහපත් උසස්සූ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉහළම පලේ ශක්ෂාත් කර ගන්නඩං අපි කෙසේද මේ මනස වචනය, ක්‍රාත්මක කළයුත්තේ යනාදි වසෙන් විවාහාරික වශෙන් අවබෝධ කර ගැනීමයි ධර්මාබෝධය කියල කියන්. ඒසා බණනං අහලතිීන අබොෝ පිින්වතුන් ඕල දර ධර්ම කතාත් දන්නවා බනකතාත් දන්නවා. එහෙම හිතා එහෙමහගෙන එහිම දැනගෙන හිත එපයි ධර්මාබෝධය කියලා. ධර්මාබෝධය කියලා කියන්නේ. තමන්ටත් යහපත පිණිස අනුන්ටත් යහපත පිණිස තමන්ටත් සැප පිණිස, අනුන්ටත් හැප පිණස තමන්ට සතුට පිණිස අනුන්ට සතුට පිණිස පවතිනාකාරී මනස වචනය තය ක්‍රියාත්මක කිරීම අවබෝධය එයයි ධර්මාබෝධය ඒ ඒ ධර්මාබෝධය අපට උපකාරෙනවා ලෞකෙක වශයෙන් සුගතියට යන්නට ලෝකෝත වසිෙන් ධර්මාබෝධය ගැනනි කුම්මක්ද කසේ කටයුතු කළොද්ද මේ සසර දුකාස් කන්තේ මේ ජාති ජරාරණන සෝක පරිදිව දුක්ක දොමන සුපයාස දුගති වනත් සුගති වනත් කොහේ වුුණත් උපත්තියට හේතුවන්නේ කුමනාකාරෙන් කටයුතු සිද්ධව නොද්ද. ඒ උපද කියන්නේ කාන්ත වසේ මෙයම තස්සක කියෙවල සද්දුක්කාකන්දස සමුදිය හෝතයි. ඒ උපද කියල කියන්නේ කාන්තේම දුක්කස්කන්දේ හාලවීම ඒ ජරාවේ පහලවීම ව්‍යාදයේ පහලීම මරණය පහලවීම යන අද වසයෙන් ඒ සියල්ලෙහි පහලවීම තමයි උපත්තිය කියන්න හමනං ඒ දුක්කස්කන්දේ සමුදේවවෙන්නේ හට ගන්නේ කුමන හේතුවක් කරන කොට ගෙනද. හේතුව කුමක්ද හේතුව නිරෝධ කළ හැක්කයේ ක සේද ඒ නිරෝධ කරන මාර්ගය කුමක්ද යනාදිවාසෙන් ඒ උතුම් වූ චතුරාසත් ධර්මය අසාවබෝධ කර ගැනීමෙන් අන්න හැකියාව ලැබෙනවා කාමෙන්වැෙන් වෙලා උසස් අන්දමින් එක නර ලෞකෙක ධර්මයටත් වඩා අත්ති ශ්‍රේෂ්ට අන්දමින් මන සවචනය කාය සංවර කර ගන්ඩ අන් එදකොට ගෙන ලෝකෝත්තර ධර්මාබෝධය එනම් පින්වතුනි අන්නේ ආකාරෙන් ධර්මය තේරුම් ගණ්ඩෝ න අවබෝධ කරගණ්ඩෝ එතකොට ඒ ධර්මය අපේ ජීවිතයද බදධවෙච්ච කාරනාාවක්කි ලබිට පින්ඩගන්නවා. ජීවිතෙන් පරිබාහිර දෙයක් නෙවෙේ ධර්මය කියන්නේ. ජීවිතේ තුලින් දැකි උුත්තක් ධර්මය කිය ලකයන්. ධර්මය එක පසක ජීවිතය තාපසක එහෙමනවෙයි ජීවිතයමයි ධර්මය වෙන්නේ ඒ ජීවිතේ නිියමානුකූල හැසිරීමමයි ධර්මයි හැසිරීම වෙන්නේ. ධර්මය හැරෙනවා කියලා කිව්වේ පන්සලකට ගිල්දින්න එකට නෙවෙයි. පන්සල්ගානය ඇවිද ඇවිදින්නකට නෙවෙයි. වටවාන්දනාව අනෙකට නෙවෙයි. බනපොතක් අතේදියාගන කල්පනාකර කරඉන්නට නෙවෙයි. ඇටමාලයයක් බෙල්ලදාගන ගැන ැ ඉන්නකට නෙවෙයි. සුදු ඇඳගෙන පංසල් ානය ඇවි ඇවිදින්නට නෙවෙයි. එකට නෙවෙයි ධරමය හැසිරෙන වකිවේ. ධර්මය හැසිරෙන වකිවේ මේ මනස වචනය කය. තමන්ටත් අනුන්ටත් යහපද පවතිනාකාරයෙන් සැපේ පිණිස පවතිනාකාරෙන්, ක්‍රියාත්ම කිරීමේ හැකියාව. එයයි ධර්මාබෝධයෙන් අපි බලාපොරොත්වෙන පලය. එනම් ධර්මය හැසිරෙනව කිවයන්නේකටයි. එහනම් පංගතුන අද මේ රටේ මනුෂ්‍යන්ට ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. අපි ඒ රටේම ජීවත්වෙන ගමන් ඒ මනුසයන්ගේ පස්ශ්සේ දිහා බලන්න ඇැතුව අපට ොකද ඕන දෙයක් ච්චදෙන්. අපි අපේ නිවම්මග වඩනවා කියලා එහෙම යාමට හැකි ගමනක් නෑ. මොකද සකල් ලෝක සත්‍යයා කකිරෙීම මෙස්සත පතුරවාගනියන ගම්මනක් ඒහන යමෙ කන්දකාරයට පත්වෙලයින නිසයි ඔවුන් දුකට පත්වෙ ලයින්නේ සම්මා සම්බුදුතිපියාණන් වහසේ දේශනා කරනවා මහන යමෙක් දක්කිදිරවනන් දුක්කිදින්නේ ඕහගේ අඥඥානකම නිසයි යබෙක් සැපවිදිරවන් සැපවිදිින්නේ ඔහුගේ ඥානය නිසයි ඒසා මේ ලෝක අඥානයව බාලයියෝ දුක්කිදිෙනවා ිව ානන්තව සැපවිදිිවා කියලා සම්මා සම්බුති පියාන්සේ බාල පන්්ිත සූත්‍රයේ පැහැදිලියො පෙන්වා දෙෙනවා. එෙමනම් පිංගතුනී රටක් හැටියට ජනතාවක් හැටියට බොහෝ දෙනා දුකින්නම් කල්ගෙවන්නේ ඒ හේතුකෝ සිද්ධච්ච දෙයක්නවෙයි.ඒ අහම්බුවක් නෙවෙයි එසයල්ලට හේතුවක් තියෙනවා. එ හේතු විවිධාකාර අන්දමින් පැහැදිලි කරල දෙන්න බලුවන් අපි බාලමු අතදවසිමේ උදෑසන කාලේ මේ හේතු මොනවාද මනුසයන්ගේ ජීවිතවලට මේ ආකාරෙන් දුක් පැමිණිණඩ. අද මේ වෙසක් පුන් පොහොය දවස වෙනදානම් කොච්චර ඉහෙලින් සමරණ දවසක්ද. මහා ඉහලින් සමරණ දවසක් වෙනදාට මේ උතුම් වූ වෙසක් පුන් පොහය දවස. රටම සමරණවා අදත් සමරණවා අදත් බෞද්ධයෝ තතාගතයන් වහන්සේගේ අමා ධර්මය දැක් ෞද්ධෝනං දිව හිමියෙන් අදත්තේ උතුම් වෙසක් පුන් පො සමරනවා නමුත් අති බහුතරය අධිනාටය අවස්ථා උරුමේලානයද. ඇන්දිරි නීතයේ පවා ක්‍රියාත්ම පෙන කාලයක් මේ කාලය. එතකොට රටේ ගත්තාම රාජ්‍ය විධාකාර ආරවුල් ඇති කාලයක් මනුෂ්‍ය අතර විධාකාර බේදබින්නතා ඇතිි කාලයක් පාලගයාත් රටවසියත් දුකට පත්වෙල ඉන්න කාලයක්. එනිස්සා අපි. පාලකයා ප්‍රටවසියාත් ගැන කරුණාවෙන් හොයන්නට ඕන විසදුමක් ඇයි මෙහෙම වෙලා තියන්නේ කොතනින්ද මේ ප්‍රශ්නය නිවැර්දි කරගන්න පුළුවන් වෙන්නේ යනා දිවාසෙන්. අන්න අපි සම්මා සම්බුදුපාන් වන්සේ අසම සම ඥානීෙන් දැක්ට ධර්මය අපි ඔවුන්ට පෙන්න්න දෙමු ඥානය ඇත්තූ අසත්වා මේ ධර්මය අසා අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස්වෙත්වා කියන ප්‍රාත්ථනාවෙන් අපි ධර්මය දේශනා කරන්න හෙමනං අසිරිමත්තු සම්මා සබුදුපියන් හන්සික උතුන් වූ බුද්ධ දේශනාවකට අපි මේ මෝතේ අවධාන යොමු කරනවා. අංගෝත්තර නිකායේ චතුක්ක නිපාත පාලිය පත්තකම්ම වක්ගේ අධම්මික සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් ඇතුළත්වේ නවා. අදම්මික රාජ කියලත් මේ සූත්‍රය හඳුන්ඩනවා සමහර අවස්ථාවල පොත්වල. මෙන්න මේ සූත්‍ර දේශනාව මේ රටේ පාලකයාට ඇසේවා පාලකයා කිව්වාම රටේ ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු ඒ සියලුම පාලක ප්‍රධානීන්ට වගේම සෙසු සියලුම දෙනාටත් පේ ධර්මය ඇසවා මේ ධර්මය සම්මා සම්බුදුුපාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ දේශශනා කළා අද මේ රට මුහුණ දේලා ඉන්න තත්වයට හේතුව කල්තියාම මේ රට විත රක්නෙවේ ඕනෑම රටකට මේ ධර්මය අදාලයි සියු සියලු ලෝකවලට සියලු ලෝ සතුන්ට මේ ධර්මය අදාලයි. අපට ඇහැටපෙෙන් නැටවුනාට මේ හැම ක්‍රියාවලයක් ඇතුළින්ම කර්ම ශක්තියත් ක්‍රියාත්මක වෙන අඩු වැඩි වසෙන්. අපට නොපෙනුනාට මේ සෑම ක්‍රියාවලයක් ඇතුළම අන්කිසි ධර්මතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවට පිටුපාල කටයුතු කරන්න බෑ ඒ ධර්මතාවට පිටුපාල කටයුතු කරක් බොහෝම සුළු කාලයය පවතින්නේ. ලෝකෙ පවතිනවා ලෝකයේ පවත්තාගෙනයා මේ ධර්මතා ක්‍රියාවලයක් මෙන්න මේ ධර්මතාවන්ට පිටුවාාග අපි ජීවත්තයෙන්න්න ගිය ගමන් අපිට පුළුවන් බොහොම සුළුකායක් ධර්මයට පිටුපාල ජීවත්වයෙන්න්න බැබලෙන්න හැබැයි ඉතාම ඉක්මනින් ඒ ජීවිතය ඉපතට පත්වෙනවා. නොත් අ ඥාන ජනයා ඒ දකිින් අසම්මත්තේනි සෞංහිතනවා අධර්මය හැසිරුුණට ගැටලුවක් නෑ අධර්මය හැසරුුණාට ප්‍රශ්නයක් නෑ අර පේනත් ධර්මිනිස්වධර්ම හැසිරෙනවා උන්ට මොන හෙෙනයක් වත්න අපිට තම ක්කොම් ප්‍රශ්න කියලා අන්න මිත්‍යා දුෘෂ්ටියට පත්වෙලා තමනුණුත් අධර්මයට පත්වේෙනවා. මෙන්න මේ විදියට ගියාම අවසානය මුළු රටම අධර්මික රට බවට පත්වෙනවා. ජනයා අධර්මික ජනයා බවට පත්වෙනවා. ද අකුසලේ මෙදන ජනයා බවට පත්වෙ දස අකුසලේ මෙදෙන අකුසලේටම බරවෙච්ච පෞකාර මිනිස් කොට්ටාසයක් බවට පත්වෙච්ච දවසට සැපකොයින්ද දුක මිසක් සැපකොයින්ද දුක මිසක් ඉතන් එපා මොන්න්නවාරිේ පාසල් ගිල්ල මොනහරි විෂයක් ඉගෙනගෙන මොනහරි දැනුමක් උරගාගෙන මොකක් හරි උපාධයක් අරගෙන ලෝකය ගැන මේ අන්ුමාත්‍රයක් දැනගත්තා කියලා අපි හරියට දන්න අපි හරි උගත් අපි හරි වියත් අපිට ලොකු දේවල් තේරෙන හරි ලොකු මිනිස්ු කියල න හිතන්නේ පහෙම හිතරනම් අමූලික මෝඩයක්කේ අමු මම මෝඩයක්කේ අඥානයකේ ඔය ලෝකවිෂයන් ඇැතුලෙන් ඉගෙන ගන්න පුළුවන් එන්නේ තේරුම් ගන්න පුළුවන්ගන්නේ මේ ලෝකය ගන අංසුමාත්‍රයක් විතරයි මේ ජීවිතගෙන ුමාත්‍රයක් විතරයි වැටහින්නේ හැබැයි පොඩ්ඩක් ඔය පාසල් අධ්‍යාපනයම් කහරි විශ්විද්‍යාල අධ්‍යාපනයෙන් පොඩ්ඩක් එහෙම්හෙ දැනුමක් ඒකරාශි වුනහම හිතරනවා බුදුරජාණන් වහන්සටත් වඩ අපට වැට හිමත් තියෙනවා කියෙලා ඔල්ල මොට්ටලකමට අඥ්ඥාණයට මොලයක් බද්ධ කරන්න බෑනිි. එනිසයි අඥානකම ලේසියෙන් දුරකරන්න බෑ සමහරුන්ගේ. ඒ නිසා සමහර මනුසයෝ කල්පනා කරන විදිහකයි. එනිසා මේ අමා ධර්මයට කන්දීලා ධර්මය දරාග්ඩ සමත්වන මනුස්්‍යය විතරයි මේ දුකින් නිදහසේන. අනිත් හැම අඥානයම තමන්තුලම වැරද්ධතියාගෙන අනුන්ට දෝසාාරෝපන කරමෙන් දුකෙහි මැලිගලි වාසය කරනවා. ඒසා පින්ගොතුනි මෙන්න මේ ආකාරයෙන් අපි ධර්මය දරාගණ්ඩෝන බොද්ධවාසන ටුටිං හෙල්ලා අපේ ඔළමොට්ටල ඥානෙන් ලෝකය ගන ජීවිතය ගැන ගත්ත තීරට දැන් හරිද කියල බලන්ඩෝන දැන්. කිව්වාගේ දැන් සැපද කියල බලන් ඩෝන එතකොට බලාගන්න පුළුවන් තමන් ගිය මාර්ග තන් ගත්ත තීරණ හරිද කියලා. තමන් ගිය මාර්ගෙ හරිනං තමන් ගත්ත තීරණ හරිනං දැන් සැපේට පත්වෙල ඉඩ පැයි. රෑද්දවාලක් නැතුව හැඩෝකතුලින් ජීවත්තෙන්ට වෙලා තියෙන්නේ. රැයක්දවාලක් නැතුව ගින්දර කකා ජීවත්තයට සිද්ධ වෙලා තියෙන්නේ. ගිය මාර්ග හරි නිසාද ගත්ත තීරණ ඥානවන්ත නිසාද. එනිසා සම්මා සම්බුදුපාන් වහන්සේගේ අමා ධර්මයෙන් හැර අන්කිසිවකින් හෝ පිහිටක් ඔබ ප්‍රාත්ථනා කරනවානන්ගේ කාන්තේ මොලමුොට්ටලෙක්මයි අඥඥානයක්මයි. එහනම් අඥඥානකම පහකරගන ඥානවන්තයෝ වෙලා මේ සංසාදුකෙන් නිදහස්සේට පින්ගතුනි. මෙලොෝ විතරක් නෙවෙේ පරලෝ විතරක් නෙවෙයි සියලු සංසාහදුකෙන් නිදහස් වෙන්ඩ. එනිසා මේ ධර්මය මනාකොට දරාගන්ඩ. භාගතුඋන්හන්සේ මේ රටත් ජනාත. දුකට පත්තින්න කසේද කියලා මෙසේ දේශනා කර නොම අධම්මික සූත්‍රයේ යස්පින් භික්තවේ සමයේ රාජානෝ අධම්මිකා හොන්ති රාජා යුත්තාපි තස්පිින් සමයේ අධම්මිකා හොන්ති. මහන යම් කලෙක රටේ රජු අධාර්මිකවේද එදාට මොකද වෙන්නේ රාජා යුත්තාපි තස්පින් සමය අධම්මිකා හොන්ති. එකන්නේ රටේ ඒ රාජ්‍ය සේවයේ එදිල ඉන්න. මනුෂ්‍යත දාට අධාර්මික වෙනවා එන්න බුද්ධ වචනය තං සුනාත සාදුකම් අන්සිකරුවත හොඳින් හා ගණ්ඩබ ධර්මය හොඳින් දරගණ්ඩ ධර්මය. රටක් වසෙන් නිවර්දිවෙන්ඩ අවශනං මනුෂ්‍ය වසයෙන් නිවර්දිවෙන්ඩ අවශනං මේ ධර්මයට මනාකොට කන්දන්න සිිස්ටම් චෙන්ච් කිරීමක් ගැන කතා කරනවා පහුගේ කාලේ එකේ කාය පුගත්වියත්්‍යයි සම්මධ පිරිස් සිිස්ටම් එක චේන්් කරන්න කතා කරන්නේ. සිිටම් එකේ මීදකෙන. සිිස්ටම් එක චේන්චස් කරන හැටියක් තියෙනවා හැබැයි ඔය කියන විදිහයටනම් නිෙවෙයි. ඒ සිිස්ටම්ම එක චේන්ස් කරන්න පුළුවන් විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අසුජවාලය එක්කෝන එක ඉන්න මිනිහෙක් තව කොනක්කට ද ලහිතනවා සිස්ටම එක චේන්ස්් කරා කියලා. ස්ිස්ටම් එක චන් කරන නම් ඔය අසුචවාලෙන් ගොඩෙන් ඕෝන ඔය අසුචවාලෙන් ගොඩේන විදිහතම මේ දේශනා කරන්නේ. නිස්සමගේෙනවා දේශපාලනය ගැන අසුචවලක් කියලා එවිත රැක්නෙමයි රාටමදැන් අසුචුවලක් වෙලා දයන ගඳගානව ලෝකයාට මේ බෞද්ධ රටක් කියල කිව්ට බෞද්ධෝතුම රට ඉන්න කියලා. ඒසා පංවතුන නිවැරදිවමූ අපි බුදුපියාන් වහස කෑමමා ධර්මයට අනුකූලව අන්න භාගතුන් හස පැදිලිියෝ දේශනාකට යස් පින් භෙක්තවේ සමේ රජාන අධම්මිකා හුන්තිී රජ යුත්තා අපි තස්ටින් සමය අධමි හුන්තිය නදති වසේ රජ යම් කලෙක අධාර්මික වුණුත් එධරමකද වෙන්නේ රජු වටා සිටින සියලුම මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඇතුළු පහළම ජනතා නියෝජිතය දක්වාම අධධාර්මික වෙනවා. රටේ අපි බොහෝවිට දේශපානට දොස්ටාගෙනවා දේශපාලක් ඥයි මේ වැරදි කියලා නෑ. දේශපාලක්ඥ විතරක් නෙවෙයි රාජා යුත්තාපි තස්ටිින් සමය අධම්මිකා හොන්ති. රාජ්‍ය සේවයෙන් නිලධහරීන්. රාජ්‍ය සේවෙන් නියුතු පිරිස පවා එදාට අධාර්මික වෙනවා. රටේ ප්‍රධානය අධාර්මික වනොත් ඔහු ධර්මී හැසිරෙන් නැත්නං ඔහු දසාකුසලින් වංවෙච්ච කෙනෙක් නෙවේනං ඔහු පංච දුෂ්චාර්තිෙන් මෙංවෙච්ච කෙනෙක් නොවේනං. ඔහු සත්‍ය වසිෙන් බුද්ධ ධම්ම සංග ත්‍රවිධරත්නයට ගරු කරන කෙනෙක් නෙවේනං. ඔහු වටයි වගේ බාලෝ ටිකක් රැස්සනවෙදාට. ඒ බාලවූ මැතියමතුර මන්ත්‍රීවරු විතරක් නෙවෙේ පහළම ජනතා සේවකය විතරක් නෙවෙයි. එදා ඔවුන් මට සිටින රජයේ සේවකයෝ. රාජ්‍ය සේවකයෝ පවාඒ රාජ්‍ය නිලධාරීව මහ දූසිතය බවට පත්වෙනවා. මහා දූසිත රටක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙමූන්නේ ඇයි කියල තමයි බුදුරජාණ නසිමේ දේශනා කරන්නේ. එනම් අන්න එදාට . සම්පූර්ණයෙන්ම අධාර්මික රජ බෝට පත්වෙනවා. රටේ ඉහළම පුරවැසියගින්දලා. ඒ ජනතා සේවේ නිරතවෙනවා යැයි කියන සියලුම දෙනා තම තමන්ගේ සේවේ නිරතයමින්. ඒ රටම් එදාට මංකොල්ල කනෝ විනාස කරනවා. මෙන්න මේ විදියට රට රටේ සෙසු පාලකයෝත් සියලුම රාජ්‍යන නිිධාරනුත් රාජ සේවකයුත් රාජා යුත්තාපී. සමය ධම්මික හොන්ටි සියලු දෙෙන අධර්මයට පත්වෙනවා. දැම්මකද වෙන්නේ. මේවිදියට රජුත් රජවාට සිටිනෑ මැතියමතුවරු ඇතුළු ඒ රාජ්‍ය සේභකයෝත් දූසිතය බවට පට්ට එද්දී ඉතා නින්දිත ජීවිත ගත කරද්දිී. ඉතාම නින්දිතයි ඉතාම නින්දිිතයි සමහරයි කියනවා අපි සාධාරනණ විදිට හම්බ කරල්ලා කාරන්නේ අපේ දරුවන්ට සාධාරණ මුදලගින් තමයි කණඩ දෙන්නේ කියලා. එහෙම කියලා ඉන්නවා එ මනුස්සයොත් ඉන්නවා තමන්ගේ දරුවන්ට ගින්දර ක්ඩ දෙන්නද හොඳනෑ කියලා නමුත් අතිබහුතරයක් දෙන්න හම හිතනවද. හැම තැනව තියෙන වංචාවයි දූෂනයයි කියල අපිනිිවේ කියන්නේ රජයම කියන ඉන්න පිරිසමයි කියන්නේ එන ගන්න බලන්ට එබතු රටකට සැපයක් උදාවෙයිද එබතු ජනතාවට සැපයක් උද වෙේද පිවරෙන් පිවරට බ. අම්මොකද වෙලා ඉන්න කියේලා. දැන් රජයි රජවටා සිටින පිරිසයි ඒ සියලු රාජ්‍ය සේවකය දසිත බද්ගලය බවට පත්වේ දමකද වෙන්නේ. ඊළඟට වෙනවා රා යුත්ත ේ සු අධම්ික සු බ්‍රාක්්මණ ගහපති කපි තස්ටිං සමය අධම්මිකා හොන්ති. මෙන්න මේ රජුත් මෙන්න මේ රජවටා සිටින මේ මැති ඇමති මණ්ඩලයයක්ත් ඒ ජනතන් යෝජිතයොත් ඒ රාජ්‍ය සේවකයොත් ඇසුරේ කටයුතු කරන මේ ග්‍රාක්මණ ්‍රාපති මේ ග්‍රහපතියන් එකවේ මේ ගෘහපතියන් එකැකිවේ රට වැැසියන් මේ සියලු රට වැසියන උත්්පකද වෙන්නේ. දස්මිින් සමයේ අධම්මික හුන්ති ඒ ඇත් එතකොට අධාර්මික පිරිසබවාට පත්වෙනවා දැන් දකිින් හම්බපුරනේ දේ බව. රටේ බෞද්ධ මිනිස්සු ඉන්න වැඩිහරියන්ම් බෞද්ධ ජනතාවන්නේ. අපි කතා කරන්නේ නහිවේරේන වේරාණී සම්මන්තීච කුදාජනන් අවේරේනච්ච සම්මාන්ය එ සසදම් ෝ ස. එදා දෙවන ලෝක යුද්ධය අවසානයේදී ලෝකයේ සෙසුරටවල් මහා සතුරු රටක් හැටිට සලකාගෙන ජපානට දිගින්දිකට ප්‍රහාර එල්ලකරද්දී එදා පැවතියේ ලෝක සමුළුවකදී අපේ රටේ හටපු ශ්‍රේෂ්්‍ර ජනාධිපතිතුමෙක් ජයාර් ජයවර්ධන මහත්මයා මෙන්න මේ ගාථාවේ ඒ ලෝක සමුලේදී ප්‍රකාශයට පත් කළා නහිවේරේනවේරාණී සම්මන්තී ජකුදාජනං අවේරේණචච සම්මාන්තිය ඒස දම්ම සනන්තනෝ රටවල් රටවල් වශෙන් මරාගන්ටි යුද්ධ කරද්දිී එතුමා යුතුම බුද්ධගාතාව දේශනා කළහම ඒ ජපානය ක රහිතිවිච්ච සතුරු බලව එක සයාල දුරුවේ ලගියා බලන් එක බුද්ධගාතාවකින් ඔවුන් කෙරහි පැවතිච්ච වෛරය දුරකරණ් එතුමා හැක් සමත් වනාා ඉන් පස්සේ ජපානයට ලෝකෙන් සමාව ලැබුණා අදටත් ජපාන් එසියන් මේ රටට ගරු කරන්නේ එකයි. ඔට අපට පුලුවන් වෙලා තියනවා උතුමූ ධර්මයෙන් ලෝකෙ රටවල් අතර සාමය ඇතිකරගන්ඩ. ඇති කරන්ඩ හැබැයි රට ඇතුලි සාමය ඇතිකරගණ්ඩ අපටබෑ. අන්න බාලන්ඩ සම්මා සබුතියන්හන්ස පැදිලිව පෙන්වාදදි නොමේ ධර්මය උන්වහන්සේ පෙන්වා දෙෙන ධර්මයටට අනුගතව ජීවත්තෙන් ැති නිසා තමයි මේ හැම ප්‍රස්්කම හැම ප්‍රශ්නයක් මුදාවවෙල තින් හැම ප්‍රශ්්‍යකටම හේතුව. බලන්ඩ රජු සහ. ති ඇමතිවරු අ ධර්මික වෙලා කටයුතු කර ජිමකද වනේ රටවැසියත්ත අධාර්මිකුන් නැද්ද. රටවැසිත් අධධර්මකුන් නැද්ද. අපි කොහොඹ ගුලක්වත් ගිනිතියන්නනෑ භූමිතෙල් ටිකක් දාලා. අයිංසක සට්ටෙන් යෝකෙත්තුව ආසය කරන්නේ. පුංචි පරන්ඩල් ස්තහිත කූඩුවක්වත් ගිනිතියන්නේ. අඩුම තරමය තන කොල ටික් කොල ටිකක් එකතු කරලා මිදුලතුකාල ඒටකවත් ගිනිතියන්නේෑ. ඇතුලෙ පංචි ොකක්කරි සතෙක් ඇති ජීවත්වේ නේ සසාහට මේකව අසස්ථානයක් වෙයිනේ කියලා. හෙමයි අපි මේ උතුූ මනුස්ස ධර්මයතුළ ජීවත්වන උතු මනුසය හැටියට මේ රටේ කටියුතු කළේ. දොගඩපත්තේච මනුස්ස හොයාගෙන ිහිල්ල වුන්ට පේටන උතුම් මිනිස්වර්ගයක් මේ රට ඉන්නේ. බඩගින් නන මිනිසු දැක් හම තමන්ගේ කෑමවෙල ගිහිල් ලයට දෙන ජාති උතුම් වූ ධදානවන්ත මිනිසු මේ රටේ ඉන්නේ. ඒගන අමුතුෙන් ආය කියන්න දෙයන්නේ. ඒ මිනිසුම ගෙහිල්ලා කූමි ගුලක්වත් ගිනිසිය ගන්න තරම් වීියක් නැති මිනිසුන්ට පුළුවන් උුණානි ගවල් ගිනිතියන් ඒ තත්ත්වයට පත්වුණේ කොහොමද ඒ තත්යට ඒ තරම් සැහැසි භාවයක් ඇත්තිවුණේ කොහොමද හිතේ ඒ තරම් රෞද්‍ර මිනිසුන් බිහිවුණේ කොහොමද අන්නේ බවයි මේ ධර්මය තුළින් අපිට භාගතුන් හසේ පෙන්වා දෙන්නේ බුදුපියාන්ස පැදිලි අපිට පෙන්වාදෙනවා රජ ුත්තේ අධම්මිකේසු බ්‍රාක්මණ හාපතිකාපි තස් පින් සමය අධම්මිකා හොුන්ති. රට රජු මැතියමතුරු ජනතන යෝජිත ධර්මික වෙනකොට රටවැසියත් අධර්මික වෙනවා කිය බුදුරජාණන්සසි පැහදිිියෝ පෙන්වාදෙනවා. ඒ බව ඔන්න හොඳින්ම දකින ලැබුණ ලංකායි මනුසයන්ට. රජුටක් රටවැසියටත් දකින ලැබනයි බව. තාම ප්‍රශ්නය අවසන්නේ මත් ප්‍රශ්නය අවසන්නේ දැන් ඊට පස මොකද වෙන්න බලමු අපි. ඊට පස්සේ සිද්ධ වෙන දේ මොකක්ද බ්‍රාග්මණ ගාපතික ේසු අදම්මික ේසු නගම ජාන පදාපිරස්පින් සමය අධම්මික හොන්ති. මේ විදිහට මේ රටේ ඉන්න ප්‍රධාන රටවැසියු එකෙන් දැ රටක් ගත්තහම රටේ ඉන්නව නොයෙක් ආකාරේ. වැසියන් රටේ සක්‍රියය රටවසියන් පිරිසක් ඉන්න ඔබ ව්‍යාපාරික ඒවාගේම ක්‍රියාත්මක ගැ රටේ තීරණ ගන්න පිරිස නොක් ආකාරවලි මෙන්න මේ අය අධාර්මික වෙනකොට අන්න ඒ අධාර්මික වහවය අර ගම් නියංගම් ජනපද දක්කාම් පැතිනලා ගෙහිල්ලා මුළු රටේමින්න සියලු මනුෂ්‍යයෝ එදාට මොකද වෙන්නේ අධාර්මක පිරිසක් බවට පත් වෙනවා පොඩි එකා දක්වාම. රටේඉන්න පොඩි දරුව දක්වාම අධාර්මික දරුව එබවට පත්වෙනවා. එදාට පොඩියකත් කියන්නේ ගිනි සබව් ගිනි බව් කියලා. එදාට පොඩිිය එකටත් හිතෙනවා මේ කරන දේවල් හරියට පොඩි දරුවටත් වැඩිහිටියෝ දුන්නන්නේ දොන් දර්ශයක්. එදාට කුඩා දරුවත් අධාර්මික දරුව එක්බවට පත්වෙනවා. රටේ. ගම් නියංගම් ජනපද හරහමේ අධාර්මිකභාවේ පැතිරෙනවා. සමස්තයක් වසින් රටම අධාර්මික වෙනවා එදාට පංවතුන ප්‍රිය වචනයක් අහන්න ලැබෙන්නේ. අප්‍රිය වචනමයි කටුක වචනමයි හන්න ලැබෙන්නේ. කවුරුන් එක කතා කළත් රටවැසයෙක් වසියෙන් කායක්ක හරි කතාකුරොත් වැරදම්මකින් හරි එයා මේ ප්‍රශ්්‍රතිහා බලන කෝනිින්. එයාගේ විචාරය ඉදිරිපත් කර නොය ඇළේ බැලු හාම තියනෙත්දේසමයි. වෛරේමයි තියෙන්නේ. මුළු රටවසියාම වෛර කරන තත්ත්වයට පත්වෙලා. වෛරෙන් ඇවිලෙන මහා ගින්න්බාට පත්වෙලා මිනිස්සුන්ගේ හිත්ත ඇතුළල තියන මේ වේදනාව. දැම්බලන්න මුළු රටම වෛර කරනවා. තව කනට විනාසයක් අත් කරලා දීලා.ඒ සතුට සමරණවා. සියලුම දෙෙනය පව සමාදන් වෙනවා. අනුමෝදං වෙනවා. බලන් එතොකොට ඒ විතරාක් නෙවේ පිංගතුනිි. ඒ ක්‍රියාවලියයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධශ්‍රාවක යයි පිණිහිටින පිරිසත් සහ සම්බන්ධ වෙනවා. ඇවිලෙන ගින්නට තවතවත් පිදුරුදානවා. සම්මා සම්බුති පයන් මී නිසුන් හිත් නිවන්න නිසක් ගනිියවුලන් නෙේ යම් කිසි භික්ෂුවක් කුමනොෝ කවරෙක්ගි ෝ පක්ෂයක් පක්ෂයක් ගන්නවනං ඒ කාන්තෙම හිස් භික්ෂුවක්. ඒ කාන්තෙම හිස් භික්ෂුවක් බුදුරජාණාස වැඩිහිටියන මෝක පුරුසේ කියලා බැනුම් හන්ඩ සුදුස්සෙක් මොකද භික්‍ෂූන් කියලගෑන්නේ පක්ෂ දන්නවන පිරිස පක්ෂපාති පිරිසක් නෙවෙයි චන්දිං දවේශීෙන් බයින් මෝහෙෙන් අගතීරයන පිරිසක් නෙවෙයි ඒසා බික්‍ෂූන්ට රටවැසියාත් පාලකයාත් එකහා සමානන්දමින් පේන්ඩෝන. රටවසියා කෙරෙහිත් පාලකයා කෙරෙහිත් මෙත්සිත පතුරුවන් ඩෝන උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරන්න ඕෝන එක පාර්සවයක් අරගෙන මේ පාර්සවය හරි එකනි යමෙක් මේ මොහෝති පාලකයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා පාලකයා ගැන ගතුතු කියනවන යම් කිසි භික්ෂුවක්. හෙමන් ඇත රටවසි වෙනුවෙන් ඉදිරිපත් වෙලා රටවැසියව වෙනුවෙන් ගතු කියෙනවන යම්කිසි භික්ෂක්ගේ කාන්තෙම ඒ හිස් භික්‍ෂුවහ දේශෙන් චන්දයෙන් දේශෙන් බයින් මෝහෙෙන් අගතියටිගේ භික්ෂුවක් බුද්ධ වචනය පිළිගාත්ත භික්ෂුවක් නෙවෙයි බුදුරජාණන් වහන්ස පෙන්වාදපුත් දහම්මාර්ගේ ගමන් කන්න භික්ෂුවක් නෙවෙයි පිගතුනිි. ගිනි අවුලන්න කාටත් පුළුවන් හිත්වල ගිනි නිවන්ඩයි අපහසු අපට බළුවන් හෙක්ටයාර් ගානක කැල්ලෑවා වුණත් ගිනිිකූරකින් අවුලන්ඩ, හෙක්ටයා දහස්දානක කැලෑවක් වුණා අපිට පුළුවන් එකම එක ගිනිකූරකින් විනාස කළදාන්ඩ. හැබැයි ඒ ගිින්ද්‍ර ඇවුලුව තරම් ලේසිනෑ ින්න්දර නිවලදාන්ඩ. එනිසා ගිනි අවුලන එක දක්ෂකමක් වෙයි ගින නිවන එකයි දක්ෂකම ඕන අඥාණයට පුළුවන් ගිනි අවුලන්ඩ. අඥඥාණය කරන තරමක් කරන්න ඇවිලෙන ගින්නට පිතුරදානික තමයි. මේ වෙලාවේ. අටක් හැටියට ජනතාවක් හැටියට ගිනි අවුලාගෙන ගින්දර මත ජීවත්වන පිරිසබ බවට පත්වෙන්ට අවසන මේ අමා ධර්මයෙන් නිවැන්ඩ මේ අමා වතුරෙන් නිවැඩ මේ සිසල සුදාකරගණ්ඩ ඉහළම හේතු සම්පත්තියෙද්දී. ඒ මාර්ග පෙන්වා දෙෙන් නැතුව තවතවත් මේ වියසනයටම අතහිත දෙනවානම් මේ අරගලට මතහිත දෙනවා නම් අන්න එතන තියන ධර්මයන ධර්මය සියලුම දෙනා සාවධානෝ මේ ධර්මයට කන් දෙෙන්න්න. අපි මේ ධර්මය දේශනා කරනෙ කිසිවෙක්කේ පැත්තාාරගෙන නෙවෙයි. සියලුම දෙනාට එහපද උදා කරලා දෙන්න. මේඒ ප්‍රශ්නය කොතනින්ද පටගන්න කියෙලා මුලදම පෙන්නවා පාලක අධාර්මික උනහම රටවැසියත් අධාර්මික වෙනවා. හැබැයි රටවැසිය කියලකහ මේ රටවැසි අතර ඉන්නවා අමා අධර්මය අවබෝධ කරගත්ත බුද්ධස්්‍රාවකයූ. මෙන්න මේ අයි අධාර්මික වෙන්නේ. රටවැසිය මොනතරන් දුරධාන්තපාලකයකුණත්. මොනතරන් නීජපාලකය කුණත්. රටවැසියා ඊතන කූල හැඩගෙන්නේ රටවසියාත් තේ ජාති අධාර්මික පුද්ගලයෙක්නන් තමයි. රජජුරුව කොච්චර අධාර්මික වනත් බුද්ධ ශ්‍රාවක අධර්මික වෙන්නන්නේ රටේ රටවසියන් ව සසිංජීවත්වෙන. ඒසා මේ කාරණාව අදාාළ වෙන්නේ සම්මා සම්බුතිපියාන් අස මා ධර්මයටට අනුකූලෝ කටයුතු කරන්න නැති අයට විතරයි. ඒ ධර්මේයට අනුකූලෝ කටයුතු කරනය. අදත් මේ මොහොතීන්නේ පන්සල්වල මේ මෝතිේ බණහනු අස්ටාංග පෝසත සීලයෙන් සම අස්ටංග පෝසත සලේ සමාදන් වෙලා ඒඇත් මේරටටේමරට වැසියු හැබ ඒ අයට ගින්දරක් නෑ ඒගේ හිත්නිිවෙලා ඒ තවකාගවත් ගිනි අවුල්ලන්ත් නෑ ගිදරනම් පින්ංගතුනි කාටත් දුකක්මයි එනම් ගිනිවුලන එක ඥානවන්තය කරනවැක් අඥානය කරන වැඩක්. මතිෙේ මඥාය කරන්න ගිනි අවල්ලන එකයි ගිනි නිවනක නෙවෙයි. සම්මා සම්බුදුපානාස මේ ලෝකෙට පහළුනේ ගිනි අවුලන්නද ගනිි නිවන්ඩද. එතකොට උන්වහන්සේ උතුම් වූ බුද්ධජීවරේ දරාගෙන උන්වහන්සේගේ නෝජිතයෙක් වසන් යමෙක් පෙනි හිටෙනවනම්. ඒ ික්සූ හෝය පුද්ල කර්ඩුව නොකද ගිනි අව්ලන එකක ග නිවනකද. අන්නේඒක තේරුම් ගණ්ඩෝ නොක්කොටම කලින් ගිනි ඇවිලීමෙන් කාට දෙ යහපතක් වෙන්නේ. ම දෙවනෝොමිසත් හැබෝගෙම ජීවිත දැවිල් අලුවනෝ මිසක් එන්සා පෙන්ගතුනි ගිනි අවුලන කනවේ කරන්න ඕන ගිනි නිවන එකයි. එතකට මොක වෙන්නන්නේ දැන් භහගතුන් හස පෙන්වනවා දැන් තවදුරටක් දැන් මේ විදිහයට රටයින් රටවැසියෝ ප්‍රධාන රටවැසිෝ පාලකය අධාර්මික වුණා ඉළඟට පාලකයා වටා සිටින ඒ රාජ්‍ය මැතිඇමතුරු නිලධාරී රාජ්‍ය සයෝකය අධාර්මික වුණා දසිය වුණ ඊළඟට ඒ දෂිත පාලකව යටතින්න ප්‍රධාන රටේ ප්‍රධාන රටවැසියෝ දූෂිත වුණ අධාර්මික වුණා ඊට පස්සේ ඒ අය ඇසුරන්න ගම් නියන්ගම් ජනපදහර විහිදෙන ඒ මුළු රටේ සමස්ත ජනගහනයම අධහාාර්මික වුණා දැම්මකද වෙන්නන්නේ ඊළඟට නැගම ජානපදයේ ස්වාධම්මිකේසු විසමං න්ද චන්දිිම සුරයා පරිවත් අන්ති ඔන්න පිංවතුනි මේ ධර්මය දාහන්නවා ඔබ මේ වෙනවා කියලා. දැම්මකද වෙන්න යන භාගතුන්හසේ දේශනා කරන මේ විදිහයට දැන් ගම් නියම්ගම් ජනපදවල සිටින ජනයා අධහාර්මික වෙනකොට මොකද වෙන්නේ. විසමං චන්දිිම සුරියයා පරිවත් අන්ති. මේ හිරු සඳු පවා විසම භාවයට පරිවර්තරය වෙනවා කියලා. අන්න භාගතුන් වහසේ දේශනා කරනවා. රටේ මනුස්්‍යව අධාර්මික වෙනකොට සාමාර්ථයක් වසෙන් ඉහළම රටවැ ඉහළම පාලකයක් ඉසින් දලා පහළම රටවැසිය දක්වා සියලුම දෙනා අධාර්මික වෙනකට මොකද වෙන්නේ. හිරු සඳු පවා විසම භාවයට පත්ව වෙනවා කියල, භාගතුන් වහසේ දේශනා කරනවා. ඒක යන්නේ. සූර්යාගේ උෂ්නත්තය වර්ධනය වෙනවා. ඒවගේ චන්ද්‍රයාගේ ක්‍රියාකාරි්‍යය නිසියාකාට සිද්ද නොවී. ඒ වඩදිය බාධයාදී ඒ සිද්ධ වෙනස්කංවල ඒ පාරිසරක වෙනස්කංවල විවිධාකාර විපරීතයන් සිද්ධ වෙනවා මේවිට ගත්හම දැන් ස්සරාටක් බලාගෙනයක් මොකද වෙන්න කියලා. හිරු සඳුගේ ක්‍රියාකාරිත්‍යයවා විසම භාවයට පත්වෙනවා මනුස්සය අධර්මය හැසිරෙන කොට කියලා. සම්මා සම්බුදු ප්‍යාන්සේ දේශනා කරනවා. බලාගෙන යන්න පුළුවන් අපි දැක්ක මේ ප්‍රශ්තිය අන්සු මාත්‍රයක් විදරයි දවසත් දෙකක් බටට කෑම ටිගක් නෑ කියල අපිහිතුවඒ එකකද ඇලොකුම් ප්‍රශ්න කියලා. සංසාර දිගපල්ල දැක්ක නැති මිනිස්සු. අමා ධර්මය අවබෝධ කරන්න නිවන් දකින් ඉිපදිච්ච රටක මිනිසු. උපතින් මමා නිර්වානයේ උරුමකරුවන්ගච්ච මනිස්සු. උපතිම් නිවන උරුම වෙච්ච ිනිස්වාද ගිනි ගොඩක් බවට පත්කරගෙන ජීවිතේ පාලකයක් ඉඳලා පහළම රට වැසිය දක්වාම සියලුම දෙනාගේ ජීවිත ගි ගත්ත ජීවිත බවට පත්වෙලා නැගම ජානපදයේ ස්වාධම්මිකේ සු විසමං චන්ද සුරයා පරිවත්තන්ති හෙනම් අන්න ඒආකාරයෙන් රටේ ඉන්න ජනතාව අධාර්මික ජනතාවක් බවට පත්වෙනකොට ධාර්ික රටවැසිය වෙනකොට අන්න හිරු සඳ පවා විසම භාවයට පරිවර්වනි වෙන කියලා. භාගතුන් හසත ේසරකටවා. විසමං චන්දිම සුරයේසූ පරිවත් අන්තේසූ විසමං නක්කත්තානී තාරක රූපානී පරිවත්තන්ති. මේ හිරු සඳුගේ ක්‍රාකාරීත්වය විසම භාවයට පත්රිවර්තන වෙනකොට මොකද වෙන්නේ. තරු නැකත්තරු. ක්‍රියාකාරීත්‍යත් විසම වහවේට පරිවර්වනය වෙනවා. එතකට මේ ස්ෝබවාදහම කියලා අප අවට තියෙනවා අවකාශයක්. මේ ස්වභාදහමි ඉරහඳු තාරකා ජලය වාතය ගහ කොල ඇලතුළ ගංග යන් අදවසිෙන් සෑම සියලු ආකාරයකින්බ එ ලෝක සත්ත්‍යයාට ජීවත්වෙෙන්න්න පුළුවන් ගිදියට ච අවකාසයක් අපිට පරිසරයක් පේඩ තියනවා දැන් මේ පරිසර යම්කිසි ආකා විපාර්යාසයක් සිද්දූටොත් ඒ කොහොමද දරාගන්නේ දැන් උදාරණයක් ගත්තොත් සූරයාගේ තාප ශක්තිය ඉහලන ඉස්සරාට ධර්මය එකන්නේ අනාගත ලෝක සිද්ධන දෙයක් භාගතු නාසි දේසනා කරනවා සප්ූරයෝොත් දනිය සූරයාගේ තාපය හදගුණනෙහි වර්න වෙන කාලයක් ගැන අනාගතයේ එදාට මොකදවෙ පෘතිවිදධාතුව විනාශවෙල යනවා අවසාන මුළු පෘතුයම අලු දූලි වෙල යනවා එ මේ මහාගල්පය අවසානිි දැම් බලන්න සූරයාගේ තාපය වැඩිවනාම කොහොම අපි ජීවත්තෙන්නේ පහසුවෙන් දැම් බේකාලෙත් පොඩ්ඩක් උෂ්නත්තේ වැඩි දැන් අදවුනත් මේ මුොහොති වුුණත් මේ ධර්මයට කන්දීක ඉන්න පින්වතුන්ට ඒයක වසිෙන් වවිදාාකාර පීඩාවන්න ඇතිවෙන්න්න පුළුවන්. හැබැයි සියල් ඉවසාගෙන තමයි මේ ධර්මයට කන්දෙන්යමොකද ඊට වඩා අආපයක් මේ සංසාරයේ මුණගැෙන නිසා. මීට වඩා භයානක උස්්නත්යක් නිරවල පවතින නිසා. මීට වඩා භයානක දාහයක් මේ සසර දුකස්කන්දය තුළ පෞතින නිසා මේ කයිටදයන දාහය ඉවසාගෙන දරාගෙන අපේ පංවතුම් මනාකොට බණහනවා. අන්න එතන ඇතින චිත්ත දමනිය. එ පිගතුනී මේ ඉරහද තාර්කාවල ක්‍රියාකාරිත්තය වෙනස් සුනහම මේ ස්වබාදාමේ නොයිකුත්තාකාර වෙනස්කං ඇතියෙනවා. අන්න එතකොට්ට අපිට ජීත පහසන්ෙන් පොවත්තන පුළුවන්ග න ාගතුන පවරෙන් පිියරට දැන් පෙන්ෙනවාාදන මකක්ද වන්නන්නේ කියල. විසමං නක්කත්තේසු තාරක රූපේසු පරිවත්තන්තේසූ විසමං රත්තිින්දිවා පරිවත්තන්ති. අනබලන්න මේ තාරකාවල හිරු සන්ධගේ ශම භාවය එමතා හිරු සඳුගේ ක්‍රියාකාරිති විසම්භාවය ඉළකට මේ තාරකාාවල මේ ක්‍රියාකාරිති විසමභාවය එවයි විසම ගමන් රටාව නිසා මොකද වෙන්නේ මේ දිවාරාත්‍රී කාල පරාසවල වෙනස්කං ඇතිවෙන්න පටන් කන්නවා මේ රාත්‍රිය සහ දිවාකාලය කියන මේ කාල පරාසයන්ගේ නොයෙකුත් විශාල්ලයන්න ඇතිවෙන්න්න පටන්ගන්නු වෙනස්කං ඇතිවවෙන්න පටන්ගන්න. අන්න භාගදුන්නා සිීට පස්සේ පෙන්වෙනවා අපට විසමං රත්තින් දිවේසු පරිවත් අන්තේසු විසමන් මාසද්ධ මාසා පරිවත්තන්ති. මේ විදිහට මේ රාත්‍රිය දිවාකාලයේ සහ රාත්‍රී කාලය. මේ දිවාරය දෙකේ කාල පරාසයන්හි වෙනස්ගන් ඇතිවෙන්ඩ ගත්තා ොකද වේඩි. විසම රත්තින් දදිවේසු. පරිවත්තන්තේසු විසමං මාසද්ද මාසා පරිවත් අන්ති. මාස අර්ධමාසවල කාලේ වෙනස් වෙලයනවා. මාස අර්ධ මාසවල කාල පරාසියන් වෙනස් සෙන්ඩ පටන් ගන්නවා. එවැ රටා වෙනස් වෙලයනවා. ඊඩවැසමකද වෙන්නේ ස මාසද්ධ මාසේසු පරිවත් අන්තේසු විසමං උතුසංවච්චරා පරිවත්තන්ති. මෙන්න මේ මාස අර්ධමාසවල කාල පරාසයන් සම භාවයට පත්ව වෙනකොට ඒවා වෙනස් සාකාරයට පත්වනකොට ඒවා විචල්ලයන් ඇතිවෙනකට මොකට වෙන්නේ මෙන්න මේ රිතු පරිනාම චක්‍රය මේ ස්වබාදහාමේ පවතිනවා රිතු පරිනාමයක් කාලෙෙන්කාඩ් උස්්නට්්‍යය සීතල වෙනස් වෙනවා පරිසරේ සුළග අව පන්න වැස්ස මේ දෙවලල වෙනසක් පවතිනවා ඒ වෙනස ඇතිවෙන්න මේ රිතු පරිනාම චක්‍රය නිසා උතුසංවච්චරා කියල පාලීින් කියනවා. එ මෙන්න මාස අර්ධමාසවල කාල පරාස වෙනස් වෙනකොට මෙන්න මේ රිතු පරිනාම චක්‍රය වෙනස්සෙලයනවා. අද බොහෝ දෙනා කියන දෙයක් තමයි අද වෙනස් වෙලා හරියට මේ පරිසරය නිසිකාලට වැහිවහන්නේ අවශ්‍යකායට සුව. උළඟ නෑ වැස්සනෑ යනාදිවසිෙන් හැමදේම වෙනස් සෙලා කියලා. පරිසරයේ බොහෝ වෙනස්කන් සිද්ධ වෙලා තියෙනවා. එතකට ඒදේවල් තමන්ගේ ජීවිතවට මහා ඉහෙලින් බලපාල තිනො දැන් තාම් ඉවරනෑ දම්ම බලම අවසානය මොකද වෙන්නේ කියලා. දැ මේ විදියට මේ රිතු පරිනාාවම චක්‍රයේ විසම්භාවයට පරිවත්වනය උනහම නිසිකාලටේ රිිතු විපරයාසන් නැතිවෙෙනි නෑ. එවැ කා කාල පරියාස, ආල පරාස වෙනස් වේෙනවා. එ වෙනස් වුුණම් මොකට වෙන්නේ ඊලකට මොකද වෙන්නන්නේ ගෙලගලමු අපි විස විසම උතුසංවච්චරයේසු පරිවත් අන්තේසු විසමං වාතා වායන්ති විසමා අපංජස ආනද බහද වනාස පෙන්වාදනවා ඊලකට මොකද වෙන්නේ දැන්. දැන් මේ විදට මේ රිතු පරිනාව චක්‍රය වෙනසක් ඇති වුණහාම දැමග වෙන්නේ විසමං උතුසංවච්චරේසු පරිවත්තාන් සේසු. මේ විදියට මේ රිතුපරිනාාම චක්‍රයේ විසම්භාවයට පරිවර්තනය උනහම විසමංවාතා වායන්ති විසමා අපංචසා. ඒ යන්නේ මේ විසමූවාතය, සැඩවූවාතය නිවැරදි දිසාාවට නෙවෙයි, නිවැරදි මාර්ගයේ නෙවෙයි වැරදි දිසාට වැරදි මාර්ගය ගමන් කරන පටන් ගනූවාතේ. බලන්න කාලුකුණ විද්‍යාධ්‍ය පාර්තමේන්තු එහෙම මේ දේවල් දන්වත් විද්‍යාවක්නය වුනුත් ඉගෙනගෙන තියෙන්නේ දැ මේ විද්‍යාවේ ඔබ ඉගෙනගත්ත විද්‍යාවේ මේ දේවල් කියලා දීලා තියෙනවාද. අපිට පේන්නේ හැමතිසම මේ සම්මතික ලෝකයේ මේ භෞතික ලෝකයේ තිය ඇස්පනාපිට පේන මේ අනුභූතික දර්ශන ටික අනුභූතික දත්තටික විතර අපි දන්නේ අපිට ලැබෙන්නේ ඒටික තිහා බලාගෙන කල්පනා කරල සියල්ල සිදධවෙෙන හම්බුවක් හැටියර කියලා වැරදි නිගමනයකටයනවා බෝධෙන හෙමයි හිතං ඉන්නේ බෝධෙන හිතන්ගනිි මේ ස්වබාදහම ඔහේ ක්‍රියාත්ම ගැන එකක් අපි ඒක ඇතුළ ගමනක්්‍ය යනවා කියලා ඔහොම් බණත් කියන හිටිකම ස්වබාධහමානකක් අපේ ජීවිත අනෙකක් අපි මේ ස්වබාදහම ඇතුළි ගමනක්්‍යයනවා හෙමතමයි හිතාගෙනන්න දන්නනෑ ස්වභාවධර්මය කියලා කියන්නේ සොකීය භාවයන්ගේම ධර්මය, නොත් සොකීය චින්තනේම ප්‍රතිබිම්බය කියලා. එහෙම දන්නේ නෑ. මේ අපට අවට පවතින මේ ඉරහඳ තාරකා ගහ කොල ඇතුළු මේ සමස්ත ජීව අවකාශේම නිර්මාණය වෙලා තියෙන් ජීවා ජීව සමස්ත අවකාශයම නිර්මාණය වෙලා තියෙන්නේ සත්්‍යයගේ පුරාණ කර්ම ශක්තියෙන්. එතකට බිංහතනි මේ අප අවට තියෙන ලෝකයේ කියලා කියන්නේ. මේ අභ්‍යන්ත්‍රසා බාහිරවසෙන්න්ගත් හම නාමුරූප කොටස්මයි. ස්බධාම කියන්නේ අනෙක් නෙවෙයි ස්වබදහම කියල කියැන්නේ ඒ කර්මයෙන් හටගත සංකතියමයි. බාහිරවසයෙන් හටගත්ත ලෝකයේ බහිරි නාමුරප වසයෙන් පවතිනවා ඒකත් සංකතියම කොටසක්. ඒ සංකතය නිර්මාණි උන්නේේ කර්ම ශක්තියමයි කර්මජ රූපයකෙන්මයි උත්තුජරූපය හැදුවේ මේ ගහකොල අහම්බෙන් සකසුනා නෙවෙයි. මීහිරාන්ධ තාරකමයේ කිසිවක් අහම්බෙන් සකසුනා නෙවෙයි ඒව දෙවියන් වහන්සක නිර්මාණ නෙවෙයි මේ සියල්ල කර්මයම ප්‍රතිඵල කර්මයෙන්මයින් මේ සංගතලෝකෙ නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්නේ. එහනම් මේ ස්වභාදහමේ පවතින මේ හැම සිදීමක්ම අපේ ජීවිතඇත්ත එකක බද්ධවෙලා තියෙන්න්නේ අපේ චිින්තනයත්ත එකක බද් වෙලා තින අ ඥාන ජනයන්නේ එකයි දන්න ඇත්තේ. සත්‍යයාගේ චින්තනඇත්තක මේ වබාදහම බද්ධ වෙලා තියෙන්නේ ස්වබාදහම විචල්යන් ඇතියවා චින්තනය විචල්ලයන් ඇති වුන හම බව දන්න ඥන ජනය. සිින්තනයෙන් විසමභාවයට පත් වෙලා විසම බුද්ගොලය වෙලා ස්වබාදහම විසභාවයට පත් උනහම ඒකට ලෝකයාට දොස් කියන්න පුළුවන් එෙම නැත්තං අනිකෙක්ට දොස් කියන්න පුළුවන්. එහෙම නැත්තං අහම්බුවක් කියල හිතන්නත් පුුවන්. දැම් බලන්නේ නම් මේ පියවරෙන් පියවර බලාගෙනයන්න දැම් බලන්න කොතෙන්ටරකං අපියාවද. රටේ රජ අධාර්මික උනහම දැම්බල අප ඉන්න තැන රටේ ජ අධාර්මික වුණා පියවරෙන් පියවර. අරට වැසියා දක්වායි අධාර්මික භාවේ පැතිරාව දැම් බලන්ඩ වෙලා තියෙන වැඩේ දැන් ස්බාදහමත් මිසම්භාවයට පත්තල නැද්ද. අනබලන්ට ස්වබාදහම කියෙනම් අනකක්ද. ස්වබාදහම කියලා කියන්නේ අපේ චින්තනෙම පිළිපිවුවක් ස්වභාව ධර්මයකි වේකයි. සොකී භාවයන්ගේ ධර්මය වබාදහම දැක දැම්බ උදාහරණයග තෝ දැම්බලන්ඩ කලහාරික ආන්තාාරය ඉන්නවා අර මහා දුස්කර ජීවිතයක් ගෙවන ග ඒවගේම ලෝකයේ තියෙනවා දැ අපේ රටගත්තාහම ශ්‍රේෂ්චතම උත්තරීතරම රට හැමාතිම්ම ස්වබාදහමින් ගත්තහම සීත රටවල් තියනවා උෂ්නාධික රටවල් තියනවා ඒ වගේම සෞමේ රටවල් තියන මේ උත්තරීතර ලංකා වගේ ඒ වගේ ලෝකේ විාකා රටවල් තියනවා එතකට ඒවගේ රටක ඒ මනුසෙක ඔපද එයැයි ස්වභාාවදහම නිසා ඒ සොකය භාවගේ ධර්මය නිසා. ඒ ඒ සත්‍යයාගේ පුරාණ කර්මයෙන් තමයි ඒ අත්භවය සකස් කරල දුන්නේ. එතකකට ඒ අත්භවය සකස් කරල දෙද්ද, කොයි වගේ පරිසරයයක්ද මේ ජීවිතය ගත කරන්න අවශ්‍යවෙන්නේ කියලා තීරෙණ කරන කර්මය. අ මනුස්සයට වතුර බින්ඳුවක්කත් දෙන්නැතුව. අසන සතෙට්ටවත් දේ බිින්ඳුවක්ව දෙන්න ඇතුව එහෙම ගතකරපු ජීවිතවල විපාක වසෙන් අද, වත්හොර බින්දුවක් කරතිති කාන්තාරකින්ට සිද් වෙලා තියෙනවා ගෝත්‍රික වෙලා එන්නේ පරිසරය හුට උරුම කල දුන්නේ කවුදකාව කාවිසින්ද දෙවියන් වහන්සේද මහා්‍රක්්ණයද නෑ හෝගේම කර්මය පුරාණ කර්මයෙන් තමයි පරිසරේ හදල දුන්නේ ඒ පරිසර පැත්්දුවේ තෞදුරතඒ පරිසරේ ජනිත කරන්නන්නේත්ඒ පුරාණ කර්මජ ශක්තියමයි කර්මජරූපෙන් ුතු ජරපය සකස් කරන තුජ රූපයම පදාර්ථ රූප, පටයාපතේජවායෝ වර්ණ කන්ද රහෝජා කනෙන විසුද්‍රාශ්ටක. සකස් කරන්නේ අන්නර කර්මජරූපයෙන්. කර්මජරූපය සකසුනේ අවිද්‍යාවයට ෘෂථාවයි නිසා කර්මය සකස් වුුණේ. එන ගන්නබලන්න ස්වබාදාහාම සකස් කරන්නේ කවුද අවිද්‍යාවය තෘෂථාවමයි. ස්වබාධහමයන් අවිද්‍යාවය තෘෂ්ණාවෙන් පලයක්. එනම් බලන්න දැන් ීලවැට මොකද වෙන්න කියලා. විසමං උතුසං වජ්ජරේසු පරිවත් අන්තේස විසමං වාතා වායන්ති විසම අපංජසා යයුතු මාර්ගගේ නැතුව නදුසුමාග නැතුව ුසදුතු සු මාර්ගයන්හි නොයායුතු දිසාවේ නොයුතු මාර්ගගේ වාතේ හමන්න පටන් ගන්නවා ඒම වාතේ හමනකට දැම්මකද වෙන්නේ විසමං වාාතේසු වායන්තේ සු විසමේසු අපංජ සේසු දේවතා පරිකුපිතා භවන්ති අන්නවලන්ට නොදැක්ක කෑල් කොටසක් මේ කතාව ඇතුළේ. දැ මේවපේ ෑණ අන්තරවලට දුරේක්ෂවලට අන්‍යේක්ෂවටහරි මොනවාටහරි ය අන්තරවලට මේ පෙන් නැති ක්‍රියාවලයක් මෙතර තියෙනවා. මේ ක්‍රියාවලිය දකින්න පුළුවන් පිරිසිුදු උසස් වූ මනසකින් විතරයි. එ නිසා අපිරිසිදු මනසක් ඇති අඥ්ඥාණයට කල්පනවෙන්නම මෙව බොරු කියලා. මනස පිරිසදු වඋනානං. මේ ධර්මය දකින්න පුළුවන් තමන් තුලින්ම මේ සත්‍යයක් බව සම්මා සම්බුදුපියන්සක සෑම බුද්ධ වචනයයක්ම පරම සත්‍ය බව දකින්න පුලුවන්ඒ ඥානවන්තියන්ට එන ගන්න භාගතු නාසේ දේශනා කරනෝ දැම්මේ විසම මාර්ගයේ විසම මාර්ගයේ මෙයුතු මාර්ගෙන් නොයුතු දිසාවට මේ සුලඳ හමාගෙන යනකොට දැම්මකරවෙන්නේ ඒ දිසාවල ඉන්න දෙවියෝ කුපි දෙ එන්න පටන්ගන්න. දෙවතා කොට්ටා සින්ව පින්ගොත්තුනි, ආකා සට්ටාජ භොම් මට්ටා යනැති වසයෙන් අපි කියනවා. ආකාසචාරි දෙවරු ඉන්නවා. භෝමිය වසන දෙවරු ඉන්නවා. අල්පේශාක්ක්‍යෙහ මහයිසාක්‍යය කියෙ දෙවතා කොට්ටාස දෙවර්ගයක් ඉන්නවා. අල්පේශාක්කවරු බොෝවිටි ඉන්න මේ භූමි ඇසුරු කරගෙන පොළො ඇසරු කරගෙන. චාතුරු මහරාජික කෙන දිව්‍යලෝකෙට අයිටී අල්පේශාකෙ දෙවරු සියලුම දෙන පාහහින්නේ මේ මහපො ඇසුරු කරගෙන ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද ඇසුරු කරගෙන ඒ දේවරු ඉන්නේ එයාල්පේ ශාකෙත් දේවරු ඉටට බලවත් දේව කොට්ටාසයක්කි ආකාශ චාතිී දේවරු වසෙන් එයාල ආකාසය ඇසුරු කරගෙන ඉන්නේ අබ්භවාලා කැනාති වසෙන් දේශනා කරන භාගතුන් හසෙක්තරා එක එක දේවතා කොට්ටාස ගැන නැම් අම් මේ කැන පැහැදිලි කරන්න කෙටියෙන්න්නම මුදදැන් තියනවංයුක්ත නිකාය වලාහක සංයුක්තය කියල කොටසක්. මෙන්න මේකේ වලාහක දෙවරු පස්තිනි කන සඳහන්ගෙනවා. සීත උන වාතවලාහක වැස්ස වලහක අබ්භ වලාහකය නඩි වසී. එකගැන සීතල පාලනය කරන්න පුළුවන් දේව කොට්ටාසයක් නො සීතවලාහක කියලා. උස්්නත්තේ පාලනය කරන්න පුළුවන් දේව කොට්ටසයක්න්න ස්නව ලහක කියලා. වාතය පාලනය කරන්න පුළුවන් දේව කොට්ටසකි න වාත වලාහක වැස්ස පාලනය කරන්න පුලන් දේව කොට්ාසයකින්න වැස්ස වලහක අභ්‍යවකාශයේ පාලනය කරන්න පුලන් දෙව කොට්ටාසයකෙන්වා එරහද තාරකා ඇතුළු චන්ද්‍රමණ්ඩල සූරි මටඩලාදී පෘතුවී ඒ බ්‍රහමණය පවා පාලනය කරන්න පුළන් දව කොට්ටාසයක්න්න එකටිෙන අබවලාහක කියලා. මෙන්න මේ දේව කොට්ටාස මේ භාගතුන්න්නාසයකෙන් පුද දේශනාව කවුරුුවත් කියන දෙයක් හෙම දෙවෙයි. ඔන්න සංයුක්තනනිකා තින වල්හාක සංයුක්තිය අරම් බලන්න පුළුවන් වල්හාක සයුක්තය. එ මෙන්න මේ භාගතුන් හසේ පැහැදිලියීමම දේශනා කන සූත්‍රවල මෙන්න මේ දෙවරුන්ට පුළුවන් මෙන්න මේ කියන ඒ පරිසරයේ ස්වභාධර්මයන් පාලනය කරන්න. ඒ දෙවියන්ට හැකිියාව තියන එකට පුුණඩ නිර්තිියයක් තියෙනවා. ඒ දෙවරුන්ට ඔන්නම් ඒ ප්‍රදේශලට වැසි වස් වන්නත් පුළුවන් වැසි නතර කරන්නත් පුළුවන්. එක්ත අවස්ථාවක භාගතුන් වහසකින් අනුව භික්ෂුවක් භාගතුන් හන්ස එක ප්‍රදේශයකට වැහි වහින්ත්. ප්‍රදේකට ැහි ොහයිඉන්නත් හේතුමකක්ද අන්න එතුකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දිකින්දිකට යම් ප්‍රදේශයකට නියගයක් ආදී වැසි නැතුව ඒ යම් ප්‍රදේශට දිින්ෙකට වැස් නැතුව එවියලු කාලගුණයක් පවතිනවනම් මනිසුන්ගේ ජීවිත දුකට පත්වෙනවා නම් බවබෝග උදාකරගන්න එමනැත්තන්ගේ ශස සම්පත් ලබාගන්න කුඹරුොයි තැන්කරගණඩ වතුර ැතු යනවනම් ජීවත්තෙන්න්න මාගයක් නැතුව යනවාන ඒට හේතුව කුමක්ද කියල බුදුරජාන්හසිකින් හනවා භාගතුා සුත්තරයක් දෙෙනවා මහන එක ප්‍රදේශල මනුස්යෝ ධර්මය හැසිරෙනවා අධර්මය හැසිරෙනවා යම් ප්‍රදේශයක මනුසියෝ ධර්මය හැසිරෙනවා නම් ඒ ධර්මය හැසිරෙද්දී ඒ මනුසයෝ කෙරෙහි ඒ ඇස්ස වලහකා දී දෙවරු සීත වලහාක උස්න වලහක වාට වලා අදී දෙවරු සතුට වෙනවා ඒයගැන ප්‍රසාධී උපදව ගන්නවා. ඊට පස්සේ දෙේවර මකද කරන්නේ. ඒ ප්‍රදේශයට ශාන්තිය සලසාධ එෙන්ඩෝඩ මේ මනුස්සයන්ට හපතදා කරලද දෙෙන්්ඩෝඩ මේ මනුසය හරි හොඳ මනුස්්‍යයෝ මේ අය ධර්මය හැසිරෙන පිරිසක් දසාකුසැලෙන් වෙෙන් ච්ච පිරිසාක් මව්පිය උපස්ථානීදැන පිරිසක්. මේ යහපත් මනුසයන්ට එහපදක් කරන්න ඕන කියලා දිව්‍ය ආශුරවාදය වසයෙන්. අන්න දෙවුරු ආශුරවාද කරන්න එහෙමයි දෙවිය මොකද කරන්නේ. ප්‍රදශ අ්‍යරන වැ සු වැස්ස සුළඟ වාතයේ උෂ්නත්්‍යයාදීමේ සාධක මනාකොට පාලනය කළ අවශ්‍ය කාලෙදේ ෙවල් ලඟා කරලා දෙනවා. මෙ භාග දුනාාසි දේශනක් ඉරස උන්නාහසසි දෙශනනා කරනවා මහන අන්න යා අනුසාරයෙන් තමායි යම් ප්‍රදේශයකට නිසි කලට වැහි වහින්නේ. මහන තවත් ප්‍රදේශයක් ඉන්නවා ඒ ඒ ප්‍රදේශයේ මනුසයෝ ධර්ම හැසිරෙනවා දක්සා කුසලිම්ම යुක්තව කල්ගෙ වන්නේ මවටපියාට සලකන්න දානමානාදී පිින්තාම් කිසිවකට හිත ැවෙන්න අධර්මීමයි හැසිරෙන්න්නේ ධර්මය ගරු කරන්න මෙ මෙබදු මනුස්සයන්න යම් ප්‍රදේශය අතියෙනවා අන්න එතුකොටමකද වෙන්නෙ මේ දේවරු මේ මනුස්සයන්ගේ ක්‍රාකාරීපයගන චර්දයාවගෙන අපහදීනවා අප්‍රසාධයට පත්වෙනවා ඔවුගේ නुකුණ දැකලා ඉතා කලකිරනවාඒ දෙවියන්ගේ ද දෙවිය ොකද කරන්නන්නේ ඔබ හලතිනවා දව සාපය කියල වචනයක් දේව සාපය කියලා ැන දෙවරු තොපිට හෙෙන ගහල හැඳි ගෑවිලාම අන්ඩෝන කියලා සාප කරන එක එෙම නෙවයි මනිසුන ඒසාප කරන්න ඔක්කුන්ගේ හත්මුතු පරම්පරා අකුළ දෝල අන්ඩෝන ඔයගේ විතරක් නෙවේ ඕකුන්ගේ මුළලු හත් මුතු පරම්පරාෑම ගල්ගේ පත්වෙන්න්න නොහොම ප්‍රාත්ථනා කරනවා බෞද්ධයවනන්ට කියන්නේ සුදු ඇඳ කනීනෙ පාන්සල්ලයන්නේ මනුස්‍ය වසාප කරන මනුසයන්ගේ සාපයක අතිසේ භහයනකයි ඔළුව හත්කටකට පැලිල පලයන් කිය පොල්ගිඩියක් කරන්න දහනවා දේවාලට වෙල කාලේ ඔන්න මිනිස්සුන්ගේ සප ව්‍යාපාදය උතුරණ වහිතේ නිරේටමයි යන්න මලසැනී නිරේටමයි යන්න වෙන කොහෙවත්නෙම යන්නේ ඒතනම් පදුට්ට ජීවිතයක් ගත කරන්නේ දේවතාවරුන්ගේ සාපය අතියනවා දේව සාපය ඒ සාපය මොකදද යම් ප්‍රදේශයක මහන මනුසය අධරමය හැසිරෙනවා දැක්කුත් ඒ මනුස්සිෝ දසාකුසලින් යුක්තව පංච දුෂ්චරිතියන් යුක්තව කටයුතු කන්න බව දැක්කාම ඒ දෙවරු ඔවුන් කෙරෙක් කිපිලා ඔවුන් කෙරෙහි අප්‍රසාධට පත්වෙෙ ලමකද කරන්නේ අර වැස්ස සුළඟ වාතය උෂ්ලත්දය කියෙන මෙන සාධක පාලනය කරන්න නැතුව ඒවයි විසමාකාරයෙන්ම පවතිනට ඉට හරිනවා. එදවරමකද වෙන්නේ. එකකට මිනිස්සුන්ට වැස්සෙනනුත්තාාන වෙනවා උෂ්නත්තිනුත්තාානිි වෙනවා සීතලනුත්තාානි වෙනවා වාතනුත්තාානිි වෙනවා හැම පැත්තෙෙන් ම හානි වෙනවා. එකැනෙ දෙවියෝ තමන්ගේ කාරයභාරය අත්හැර දෙමීම තමයි දවසාපය දැන් වාදතියනෙන වැඩ වර්ජනය අන්නය වගේකක්. වෛදදුරු වැඩවර්ජරය කරනවා අන්න වෛදදුරුන්ගේ සාපයක ඒ සාපය බලපානි රෝගීන්ට. ගුරුවරු වැඩවර්ජනය කරනවා අන්න ගුරුවරුන්ගේ සාපේයක. ඒ බලපාන්නේ ශිෂ්‍යන්ට දෙමෝපියන්ට හෙම යමෙක් වැඩ වර්ජනය කොළොත් දැන් රටේ ප්‍රභානශේත්‍රය වර්ජනය කොළොත් දුම්රිය ඊළඟට බස්රථ මෙ වර්ජනය කරොත් ඒ කටයුතු භාරවන්න මහත්තුරු දැම්මකද වෙන්නේ ඒසාහපය බලපානන්නේ රටේ මගේ ජනතාවට ගමන්පිමං්‍යනය නයිට මෙන්න මේවාගේ දැන් දෙවියෝ තමන්ගේ වැඩකොටස ඉටු නොකර උද්ගෝසණය කරන්න ගන්නු අරගල කරන්න ගන්නවා අර්තාල් කරන්න ගන්න දෙවියෝත්. දෙවියෝ තමන්ග වැඩේ අත්හැල්ලදානවා. මෙබදු අසපුරුස මිනිස්සු ඉන්න ප්‍රදේශයකට අපිමකටද උපකාර කරන්නේ කියලා කලකිරිලා ඒ දෙවරු තමග කාරභාරය අත්හැරියයාමන්න දවෝ සාපය කෙලයෙකට කියනවා. අන් එතකට තමයි මහන ඒ ප්‍රදේශය ඒ අවෙන් වැස්ෙන් සීතලෙෙන් ස්නත්තයෙන්ගෙන සාාධ කලින් විනාශසයයිල යන්නේ ඔබ දැකල ඇති සහර ප්‍රදේශවලට අධික වතුර අධික වැහි වැහලා. ගං අතුර කරලා යටවෙලා ගෙවල්තුරුවල් විනාස වෙලා යනනවන් නැතිවලා යනවා. එනම් මේවා නිකා හම්බුවක් අසින් සිද දෙයනා කියල හිතාන්ග ඉන්නේ මෙච්‍ර කකාලය හිතන් හිටිය න ගොන්න දෙැකන්නඩ දැන්හිි කහොමද කියලා මේ බුද්ධ දේශනාව මේ උතුමූ දේශනාවට අභියෝග කරන්න පුුවන් සම දෙෙක් නෑ මේ ලෝකේ ඉන්නවනන්ගේ කවුහරි ෝන හිරි විද්‍යාව පොඩ්ඩක් එහෙම එදනක තඥානෙක් විසක්. ඥානන්ය කව ව සමා සම්බුදු ප්‍යානාාසික බුද්ධාජයට අභියෝක කරන්ටඉන්නේ. ඒක තමයි සත්‍යය ඒනගන්න බුදුපියාන් වහන්ස පැදිලිව පෙන්වා දෙෙන හෙනම් දැම්මකද වෙන්නේ අර විසම මාර්ගය ගමන් කරහ මාර සුළඟ අර දෙවියන්ගේ පැවැත්මට බාධාවක්කයක එතොට දෙවිය කොපිත වෙනවා දෙවිය කොපිතුන හම්මකට වෙන්නේ ඒකට හේතුසාහ බැලුහම්ේ රටවසියන්ගේ පාලකයාගේෙසාහ රටවෙසියගේ තිය දුර්ධාන්ත කවතමයි මේකට හේතුේ නිසා එබඳු පාලකයායටටත් එබඳතු රටවැසියාටත් උපකාර නොකලයුතුයිකින් සැනිද දෙවියෝ කුපිට වෙලා වැඩ වර්තනය කරන්න පටන් ගන්නවා. දැම්මකද වෙන්නේ දේවතාසු පරිකුපිතාසු දේවෝ න සම්මාධාරං අනුපප වෙච්චති එකෙන දෙවියෝ දැම්මේ විදියට කිපුණට පස්සේ දැම්මකද වෙන්නේ නිසිය කාලෙට අරකිව්ව බාදාහමේ ධර්මතක්‍රියාත්මක වෙන්නෙසු යනවා. නිසිකාලට වැහිවහින්නේ නිසිකාලට සුළගහමන්නේ උෂ්නාත්තය සීතල විසමාකාරෙන් දැනන්න පටන්ගන්නවා. මෙන්න මේවාගේ තත්තයන්ට පත්වෙනකොට අන්න රටවෙසියා තවතවත් දුකට පත්වයෙනවා. දැංගයන්න කරුණා කරලා රටේ නියඟයක් කියෙනවා. එවටඇත්ත රටේ ස්ොභාවික වසින් විපතක් උදාවෙනවා සුනාමියනවා ගංවතුර ගලනවා නාය යනවා. ව නොයකුත් ති සයෙනවා දැන්කාට දොස්ක න උබ. දැනුත් බෙරිධර කළ කර ජනුත් බැරි උද්ගෝසනය කරන හ හර්තාල් කරන්ඩ ගං අතුර ගලන්ඩෙපා සුනාමි එන්ඩපා නිසික්ගලට වෙහි හැපල්ලා නිසිකාට හුළඳ හම්ම පල්ලා උස්ථත්්‍යය සීතල නිසි ආකාරයෙන් පාලනය වෙල්ල යනනාදිවසින් එහෙම් පුළුවන්ද ඒ දෙවියන්ට හෝයයි ක්‍රියාවල හෝ අියෝග කරන්න. එදාට කාට්ට දොස් කියන්නේ මේ පෙන්වාදන පින්ගතුනි අධර්මය තමන්තුලයි පෞතින්නේ ඒ අධර්මය විපාක තමයි තමන්ට ලැබිලතියෙන්නේ. එනිසාක් කාටවත් දොස්කියන්න නෙවෙයි තමතමන් නිවැරදිවෙන්ඩ ඕන ඒ බවයි බුදුරජාණනාස අපට පෙන්වා දෙන්නේ කායක්වත් ගැටෙන්ට නෙවේ බුදුපානාසිද පෙන්වා දෙන්නේ වැරද්ද නිවර්ධ කරගැනීමේ මාර්ගය එන ඥානවන්තයෝ කරන්නේ තමන් නිවැරදිවීමයි. ඒගේ මේ නිවැරදිව වන ධර්මය ලෝකයායට පෙන්වා දීමයි. එතකොට අන්නන්නේ එහනම් අන්න භාගතු වනාහස පෙන්වා දෙනවා දේවතාසූ පරිකුපිතාසි දෙවෝන සම්මා ධාරං අනුපවෙච්චති දෙවිය මේවිට කිපුුණහම අන්නේ අය අර කරන වැඩකොට සත්හැරියද අත්තරයට පසමකර වෙන්නේ දැන් නිසි කලට වැහිවැටෙන්න්නතු යනවා. දැන් වැස්සනෑ දැම්පොලු ඉදිතලා යනවා වැැව්ව අමුණ හිිල යනවා. ගංගා හින්දිලය යනවා දැන් ලයිට් කපන්ට සිද්ධ වෙනවා තා මොනෝොමව ක අපන්ට සිද්ධුවේ දන්න හොම යනකොට. ඇයි එඩඩ ප්‍රශ්ය වර්ධන වෙනවොමිසක් ප්‍රස්සින් නිරාකරණය වන මාර්ගයක් පේෙ නෑ ඇමොකර තියෙන පදුට්ටකම දුෂ්ටකම අධර්මිෂ්ටකම අන්සුමාත්‍රයක්ව තියෙනසෙෙන්නෑ මේ මොහතින්දල මේ ප්‍රශ්නය නිවැදි කරගන්න පුළුවන් ක්‍රමයක් අපගේ. මහා කාරණය කතුන් වහන්සේ සම්මා සබතිපියාන්ාසේ පෙන්න්නාදෙන කර ෝක සත්්‍යයාටම. බලන්න මේ ධර්මයට කන්දී ලවබෝධ කරන්න පුළුව මනස්සේවෙල ඉපදිලත් මේ ප්‍රශ්නේ විසඳගන්න පුුවන් නිසි ක්‍රමේද අනුගමනය කරන්න ඇැතුව. තමන්ගේ තියන ඔල්ල ොට්ට ලඥාන මානසිකත්තයෙන් තමන්ට ුවමනාදේම කරමින් තමුණුත් ගිනිපත්තෙමෙන් රටක් ගිනිබත් කරන අඥාන න බවට පත්තිලාති නැයි සම්මා සබුදුපියාසකෑම ධර්මයටට කන්දෙ නැති නිසා. සම්මා සබුදුපියන්සි මා ධර්මයටට කන්දෙ ැතිවුණනාට කවුරහට ඔල්ල මොට්ටලෙක් මොහරි දෙයක් කිවෝත් ඒකට නම් කන්දනවා මොකක් හරි මෙගාෆෝර් එකක් අරගෙන බැරල්ලෙක් ට නැගලාත් මොනොහරි කිවෝත් ඒකට කන්දනවා. බුදුරජාන් වහන්ේ මා ධර්මයට ිවිතරයි කන්දෙන්න්න ැරමි අඥාන ජනයාට ඒ නිසයි විනාශවේලයන්නේ ඒ නිසයි විනාශවෙල යන්නේ ඔය අතිසාරයට අගුඩයක් දහගෙන ඉන්නේ. තන් එා බඩය අනයකතාම අතර වුණා කියලා රෝග හෙම්මයි අමුඩයක් දාගනින් අතීසාරයට එච්චරයි කරලා තියෙන්නේ. අවසානි වැැලූවාම. අන්න වග ව ස තවපෙන් නෝදැන් ඉතනින් හැපැතර මකද වෙන්නේ. දේවෝන සම්මාධාරං අනුප්ප වෙච්චන්තේ විසම පාකාන සස්සානි භවන්ති දෙේවෝන සම්මා ධාරං අනුප වෙච්චන්තය විසම පාකාණි සස්සානි භවන්ති. දැම්ම කළ වෙන්නේ මේ දෙවියෝ මේ විදියට කුපිත වෙලා මේ වැසිවස්සන්නේ නෑ තමන්ගේ ඒ වැඩකොටස නිසිආකාරෙන් සිද්ධ කරන්න නැතුව යනකොට දැවෙන්නේ. ශස්්‍ය එෙමනැත්තම් බෝග පැහින් නැතුව යනවා. කොඹුරු පැහෙෙන් නැතුව යනවා. නිසි ආකාරෙන් ඒ. යතු දවෙෙන් ැතුවයන වබෝග හරියාකරෝ පැහෙන්නේ නෑ හරියාකාරෝ බවබෝග පැහෙන් ඇතිවෙනකොට මොකද වෙන්නේ. අද අනුගමනය කරන්නේ ක්‍රමවේ ද අතීතයේ මේ රටේ ගොවිතං කරල තියෙනවා මිනිස්සු. අතීතයේදී පිටනටට සහල් ඇවල තියනවා. එතකොට රජරට කියලා කියන්නේ බත්දුන් රට කියලා කියන්නේ මේ රජරට ප්‍රදේශය. එතකට ඒ රජරට අද එෙම බද්දෙන රටක් බෝට පත්වෙලා නෑ අද කුඹරු පාලුවට ගිහිල්ල තියෙනව බොහෝ. ඒ කරන කුඹුරු ටිකත් කරගන්න බැහැ රසානික පොර නැත්තං කෘුමිනාසක නැත්තං. රසායිනික බොහර අධ්‍යවස්සයි පහුගේෙ කාලි දකිින්ට ලැබුණන නේද. රසායික පොහර නැතිවවෙච්චකමං සිද්ධ්ච්ච විනාශසි. අන්න බලන්ට නිසිආකාරෙන් අර වැසිවහින්නේ නෑ ඒ වැසි මා නියමානු පූල විදිහට නියම කාලෙට වහින් ඇතිරි සම්මකද වෙන්නේ ඒ පොළොවට අවශ්‍ය කරන රසායිනික වර්ග ලැබෙන්නෑ. එනිසාමකද වෙන්නේ බෞබෝග හරියාකාරෝ පෙහින්නෑ දැංසිද්ධ වෙනවා මොකක් කරන්නද දැංසිද්ධ වෙනවා රසායිනික පොහොරවර්ග ඒ බෞබෝග සරු කර ගණ්ඩේ යොදාගණ්ඩ. අන්න බලන්න වෙන වැඩි. දැම්මකද වෙන්නේ. විසම පාකානි භික්කවේ සස්සානි මනුස්සා පරිභුද්ජන්තා අපපායුකා හොන්ති. දුබබන්නනාච බෞ්වා භාදාච ජනාදි වසින් ඔන්න අවසානිතෙන්ට අයෙන්නේ. මොකද වෙන්නේ. මෙන්න මේ විසම බවබෝග පරිහරණය කිරීම නිසා. අරසායනිික වර්ග ඇතුළත් මේ විසම බවබෝග පරිහරණය කිරීම නිසා. ආහාරයට ගැනීමට නිසා දැම්මකද වෙන්නේ. අන්න බුදුරජාණාසි දේශනා කනවා. ඒවා ඒ බවබෝග සස්සාන මනුස්සා පරිභූජ්ජන්තා ඒ බවබෝග. ආහාරයට ගන්න මනුෂ්‍යයන්ගේ අපපායු අවුෂෂාඩු වෙල යනවා. අපපාාවක හෝන්තේ අවුෂාඩු වෙනවා. දු්බන්නආච දුරුවර්ණ බහාවට පත්වෙනවා. බහවාභාදාච බොහෝ ආබාද ඇති පුද්ගලය බවට පත්වෙනවා. අදයකනවේද වෙලා ති. අද බලන්න බොහෝ මනුෂයන්ට බොහෝ රෝග දුරුවණලා බොහෝ රෝග ඇති වෙලා. වුෂිම්මයන මනිස්ුපාට පත්වෙල ඇැසි විසක්කාුෂ් කියලකිවට හැට පිනකොට පණ යනවා. යන්තං හැටක් වෙනකං හිටියොල් ලොකු දෙයක්. හරියටම පරමාවුෂයෙන් අඩයිගෙවෙන්නේ හැට වයිනකොට ඉවරයි. අවාප්‍රාප්තය නවා. ඇයිහෙම වෙලා තියන්නේ අවුෂඩු වෙලා දුරුුවර්ණ වෙලා කෙසේ සිට පාදාන්තය දෙෙක් අප්‍රමාණ රෝග දැන්. ෝගයක් නැති නුසේ ොයගන්න බලුවන් බල හැම මනුසයට මොකක් හ රෝගයක් අඩමතර්මකි නවා දිය වැඩියාව හරිතියෙනවා කියලා. මේ මුණේ ඇයි මේ වගේ ආබාදෝටින ඕපක් කමිත බාධ උපක්‍රම නිසා හදාගත්තා ආබාද. අස්සන්න වැඩිකර ගන්ඩ රසාහිනිික බොහොරේ ඒදවා අස්සන්න ගැන විතරයි හිතුවේ ලාබෙ ගැන විතරයි හිතුවේ මේවා කෑවට පස්ස මොකද වෙන්නේ ඒ ගැන හිතුවේ නෑ. බලන්ට එන්නම් අවසානි මොකක්ද වුණේ අවසානි දුරුවර්ණ වෙච්ච ආවෂ අඩුවච්ච රෝගාබාද බහුල මිනිස් ජාතියක් නිර්මාණය වුණා ඔන්න අවසාන පලය දැම්මකද වෙලා තියෙන්නේ දැන්ගේ තම්මන්ගේ ජීත තියෙන දුරුවල භාවයන් හේතු කරගෙනම ජීවිත දුකට පත් වෙලා තවදුරටත් අධර්මි හැසිරෙන් නිසා දැන් අ්ඩුවන ටිකත් නැතිවල යන ඉන්න වස්තරයෙත් නැතිවෙල යනවා බෙත් හේට්ටිකක්ත් නැතිවල යනවා තවටික දවසකින් නියන්ගයක් පැවිල්ලක් එහෙමවාවත් බොන්ඩ වතුර ටිකත් නැතිවලේ යනවා දැන් ගෝමද ඊට පස තම හන්ඩ යට කවරුද්ධහන දැන් සැපද කියලා. එදාට තමයි හන්ඩ වෙන්නේ. දැම් බල නොයි කිය දෙෙවල් නැතිවෙලේ ඇන්න ඇද කෙලකක මේ ධර්මය මෙසේ ක්‍රාත්ම කරන නැද්ද ඔල් මෝට්ටලෙක් න්නනම් උපන්ගේෙ. ල් ොට්ටලට ඇර අනි හැම මනුස්සේට මේ ධර්මය පේන්්ඩෝඩ දැම් මේ කියපු දේවල් මේ ආකාරමෝ බද්දකන්න ඇද්ද බලන්ඩ අද වෙනකොට අපි ඉතර නිවෙද්දින්නේ දැන්. ඒ ගන්න භාගතුන්හන්ස පෙන්න්න පු ධර්මය දැම් මේ වෙලා දර්ග වශයෙන් දේශනා කරන කාල නහැ බුද්ධ පූජාවට කාලි ග්ඩෝන නිසා මේ ධර්ම දේශනාව තව සුළු ොහොතකින් අවසංකරනවා එහෙමනංගන්න, හගතුන් වහස අප පෙන්වා දුන් අහෙනම්. කොහොමද ඔබ දුක්කිඳෙන ජාති බවට පරිවර්තනය වනේඒ කියලා. දැංහිනම් පින්ගලතුනි මේ වැරද්ද නිවැර්දි කරගමු අපි අපි විශ්වාාස කරනවා මොලේ කළදක් හැර පාලකයට ඇති කියලා. මොකද මොලේ කළදක්වත් නැත්නම් කරන්න දෙයක් නෑයිති. මොලේ කළඳක් හරිතිේ නම් ඇත්ත වසයම් රටේ ජනතාව ගැන හිතනවනම් කල්පනා කරනවා නම්. පාලකයා ධාර්මික වන්නවන මෙන්න බුදුපියාන්ේගේ ධර්මය උන්නාන්ස පෙන්න්න දෙෙනවා. කොහොමද රටසාරුවෙන්න්නේ කොහොමද බිනිිස්සු සැපවත්වෙෙන්නේ. යස්පින් භික්කවේ සමයෝ යස්මින් භික්කවේ සමී රජානෝ ධම්මිකා හොන්ති මහන අම්කාලෙක රටේ රජු ධාර්මික වෙනවා. ධාර්මික වෙනකිවේ දස කුසලෙන්ගගෙනවා රජු ප්‍රාණගාතෙන් වෙන්ගෙනවා අදත්තාධානින් වගෙනවා. ම මිති්‍යයාාරයෙන් එෙන්ගෙනවා රජු. කයින් කරන අකුසලයන්ගෙන් වෙන්ගෙනවා. ඊළඟට රජු වචනෙන් කරන වැර්දිහතරනුත්වෙන්ගෙනවා මසාවාජයෙන් වෙන්ගෙනවා විිසනාවාචයෙන් වෙන්ගෙනවා පරුසාවාචයෙන් වගෙනවා සම්ප්‍රපලලාපෙන් වෙන්ගෙන මෙම වචනය කරන වැදිහතරනුත් වෙනවා රජු. ඊළඟට මනසිං කරන අකුසල් තුනනාත් යන මනස අකුසල්තුනක්. එතම අභිජ්‍යා ව්‍යපාද මිත්‍යා ෂටි. ද්‍යාකගේ දැඩි ලෝබේ මටම වේවානුන්ට නොවේවාගේන්න දැඩි ලෝබය දුරුරනවා. කොච්චර ගොඩගහගත්තත් මදිී මෙන්න මේ දැඩි ලෝබය දුරු කරනවා. එලට ව්‍යාපාදය තමන්ට එරෙවුණෝ තමන්ට ප්‍රතිවාදී වසයෙන් කටයුතු කොලොත් නසනව වනසනෝ කඩ ගහලදාපිය ඔකව මරලාදාපිය කියලා වෛරය පතුරවනවා. මෙන මේ ව්‍යාපාදය දුරකරණ්ඩෝඕන පාලකයාට සුතුසු. ධර්ම නවෙේ ඒවා කොහෙත්ම පාලකැටනය කිසිවවෙක්ට විශේසේම පාලකෑට මුකරද දැන් බොකද වේන්නේ කෙල්ල දැ ඉස්සල්ල පැහැදිලි කරන්නේේ පාලකයා ධර්මිකුුණනොත් කොතනද ජාතිය නවතින්න කියලා සමස්තයක් වසි. අන්නේ නම් එෙන් නොයිෙන්ඩ නං පාලකයා මෙන්න අභිජ්‍යාවන ොහොත් දැඩි ලෝබිය තුදුර කරන්න ඕෝන ඒක බනහන්ද නිස්ස පාට ේ ස් හොට ණහ ෝ එ එකක ුලුවන් ොට ට පැර. බැරි ධර්මයක් එකන්න අනුගමනය කළ නොහැකි ධර්මයන්වේ සම්මා සම්බුදු පාන්හති පෙන්න්න දෙන්නේ ඒ ධර්මය මනාකොට අනුම අනුගමනය කරන්න පුලුවන් ධර්මය. එතකට පින්ගතු නිහෙනම් අන්න රජු දසකුසිලින් වගෙන් නවා එතකොට අභිජ්්‍යා ව්‍යාපාද මිච්ා දෘෂ්ි ිච්චා ෘෂ්ටි වීමකද මෙන්න මේ කර්මය කරර්පල විපාක නැහැ කියලා හිතාගරන්න එක පිංගලාට පින්වල විපාකනෑ පෞද්කරාට පව්වල විපාකනය ප කලාට වැඩකුත්නය පහ්කරට වැඩකුත්නය, පිංකලාට වැකුත්නය, පවුරට කමකුත්නය කියෙල හිතාකටරින්න. මෙන්න මේ මිච්‍යා දුෂ්ටීෙන් නිහස් වෙන්ඩෝන. ඔය මච්්‍යා දුෂ්ටින නිසා තමයි අසිරිමත් වූ සම්මා සම්බුදුපාන් වහන්සේගේ අමා ධර්මය පවතින මේ රට අත්හැරලා ඔය නොයකුත් රටවලට ගිහිල්ලා දේවාල පස්සේ කෝවීල් පස්සේ අමනුසය පස්ස න්ට සිදත්් වෙලාතින්. ඇයිඒ මේ ධර්මයට පිටුභාගෙන යනවා අමනුස්්‍යයන්ගෙන් පිහිටිල්ලන්ඩ. දෙවියන්ගෙන් පිහිටෙල්ලන්න. තමන් තුල කියල සම්මා සම්බුදු පියාන්සි දශනා කරම ැකයි ඒ පිළිගන්නඩ අ ඥානයටඒ සැකයි විතරන්නේ වෙයි අඥාණය ඒවගේම කපටිය කට්ට කවිරාටිකබ තමන් අධර්මය හැසිරෙනක මං දෙවියන්ගෙන් පිහිට ඉල්ලෙනවා තමන්ට මොක තමන්ග පිහිට තමන් තුල තියන්නේ තමන්ගේ පිහිට සකසා ගණ්ඩඩම් ධර්මය හැසිරින් ඕනවා මේ කරන්න බෑ ධර්මය සු නොත්බෑ රටපාලනය කර සා ධර්ම හැතරනකමං දෙවියන්ගෙන් භූතයන්ගෙන් පහිට එල්ලෙනවා. මෙන්න මේ මෙච්චා දුෘෂ්ටෙන් නිදහසෙන් දෝන. එනම් පාලකයා මෙන්න මේ කිව්විදියට කාය දුෘෂ්චරිතය වගෙන් ඩෝන, වචී දුෘෂ්චරිතය වගෙන් ඩෝන මනෝ දුෂ්චරිතය වගෙන් ඩෝන ප්‍රාණගාත් අදත්තාදාන කාමවිච්චාචාර මසාවාද සුරාපානාදී පංච දුෂ්චරිතයන්ගෙන් වගෙන් ඕෝන. අන්න එතකොට රට රජ රටේ රජූ අන්න ධර්මය පහිටනවා. න්න ධර්ම පිහිටයා කියලා කියනවා. ඒ අෞකික ධර්ම ලෝකෝත්‍ර ධර්මිහි සිටිනැටනම් තවදුරුටත් බනාාලම කාමය ආස්වාදය දුකයි කියෙන අත්තාාර්ථයක් අවබෝධ කරගන්නඩුවු. එතකො පුළුවන් ලෝකෝත්‍රර ධර්ම පිටන්. එන යස්පින් භික්කවේ සමී රජානු ධම්මිතා හෝන්දී මහන අම්කාලක රජු ධර්මික වේද රාජා යුත්තා පිතස්පින් සමයේ ධම්මිකා හෝන්ති. එතකොට රජුවටා ඉන්න මැතියමතුවරුත් යපත්තු මනුස බට පත්වවා ධර්මි බවට පත් වෙනවා मකද අර රජුව අරනායකෑ අනගමනය කරමින් වුනුත් බුද්ධ දම් සංක ්‍රී රක් ෙරही ගෞරව ඇති පිරිසක් බට පත් ෙනවා ධාර්මික පිරිසක් බාට පත්වෙනවා එදාට මොකද වෙන්නේ ඒ රජ ට ඉන්න මැති ම තුර විත රක්ने වෙයි රජයේ සේවකය රජන ධානය තුළ සීලමදන ධර්මක පිරිසබ बाට පත්ෙනවා ඊටස මකළ වෙන්නේ රාජ යුත්තේ ස ධම්මික ේ සු ්‍රහ්පණන ගාපති කපි තස් පින් සමයේ ධම්මි හෝන්ති. එදාකට මකළ වෙන්නේ, අන්නර. රටේ ඒ මැතියම තුවරු ඒවාගේ රාජ්‍ය ේවක රජ ධාන ැස්වර සිටින රටේ ප්‍රධාන රට වැසියෝත් ඒ ල්ම දෙනෙන ්‍රහක්්ණ ්‍රයා ඒැන සම්මාජයයම් කිසි උසස්ථානක පසුවන ප්‍රභූරු ඉන්වා සමාජක ජනමත නායකයක් මේ මේවාගේ පිරිසි. න් මේවාගේ පිරිස් ධර්මය හැසිරෙන්න්න පටන්ගන්න ඔ ඒ අ ධාර්මික වෙනවා ඒ අධාර්මික වනකට මොදවෙන්න ්‍රාක්මණ ගහපතිකේසු ධම්මිකේසු නගම ජානපදාපී තස් පින් සමය ධම්මිකා හොන්ති. එදකට මකද වෙන්නේ මෙන්න මේ ඒ රටේ ප්‍රධාන ප්‍රභූර ව එහමනැත්තන්ගේ රටේ ප්‍රධාන රටවසියන් ඇසුරේ ජීවත්වන ගම් නියම්ගම් ජනපද තුළ වාසය කරන්න වූ සකළ රටවැසියාම ධාර්මික මනුෂ්‍ය බවට පත්වෙනවා. ඊරස මකදවෙන්නේ නගම ජානපදේසු ධම්මිකේසු සම චන්දිිම සුරයා පරිවත් අන්ති නැගම ජාන පදේසු ධම්මිකේසු සමං චන්දිිම සුරියයා පරිවාත්තන්ති. අර ම් නියම්ගම්වල ජනපදවල මනුස්සිියෝ ධාර්මික වනකොට දැම්ම කර වෙන්නේ. හිෙරු සඳු පවා සමව ක්‍රියාත්මක වන හිෙරු සඳු පවා ඒ සමමාර් ගෙමනැත්තන්ගේ නියමිත සුදුසු ආකාරෙන් කටයුතු කරන සුදුසුමාර්ගය ගමන් කරන තත්වයට පත්වෙනවා. අ විසම භාව දුරවෙලා යනවා සඳ නියමාආකාරයෙන් පායන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය කීමට කියන මිනිස පෞගරති නොද්දකින් තොපිට ඉරහඳ පායනකත් පුදුමයි කියලා. එහම කියනවාද නැද්ද. අන්න බලන්ට අපි මේ ධර්මය දන්නවා. හැබයි ජීවිතයේ හරියාාකාරයක ජීතයට බද්ධ කරගත්තිනෑ. අන්න බලන්න එහම කියනවානි ඕන තරම් මිනිස්සු පෞගනකටු ලට ඉරහඳ පායනකත් පුතුමයි කියලා. එකනෙ දන්නව ඉරහඳ පායන්නත් නෑ කියලා පෞ්කරනකොට. ඒකතැයි මේ සූත්‍රය පෙන්ලදුන්නේ. ිය න ූලුව විදියටට රහන්ද පාය ැතු යන මිනිු පවටකොට. න්න මිනිසු ධර්මය හැසලෙනකොට දස ක ං ල ජීවතනකට පංච දු්චරිතිෙන් ංගල ජීවත්වන කොට කාමින් වෙංගල ජීවත්වෙනකොට ඒ මට් අං වලින් ලෞ්ගෙ ලෝකෝතර ධර්ම පහිටාගන කටයතුගන මොකවෙන්නේ හිදු සඳ පවා නියමානුකූලු විදියට පායනවා. සමං චන්දීමම සුරයේසු පරිවත් අන්තේ සු සමං නක්කත්තානී. තාරක රූපාණී පරිවත් අන්ති හෙද සන්ඳු මනාකොට පායනකට මොකද වෙන්නේ. මේ තරු තාරකා මේ නක්ෂත්‍ර තාාරකා මේ දේවලොත් නි්‍යමානු කුල විදිහයට ක්‍රාත්මකෙනවා පානවා ඒවා නිසි ගමම් මාර්ගය ගමන් කරන ස්වභයට පත්වෙනවා. සමං නක්ත්ේසු තාාරක රූපේ සු පරිවත් අන්තේ සු සමංග රත්තිින්දිවා පරිවත්තන්ති. මේ නක්ෂත්‍ර තාාරකාවල ගමන නිවර්දි වෙනනකොට ඒවා නිසිමාර්ග ගමන් කරනකොට. ඒවා නි්‍යියමානු කුලු විදිර පානුට මොකද වෙන්නේ. මේ දිවාරාත්‍රී කාය නියමාත්නක පූලු විදියට ක්‍රියාත්මක වෙනවා. නියම විදියට දවල් කාලය ලැබෙනවා. නියම විදිට රාත්‍රී කාලය ලැබේෙනවා. ඇහි වෙනසක් නැතුව යනවා. සමං රත්තින් දිවේසු පරිවත් අන්තේසු සමං මාසද්ද මාසා පරිවත් අන්ති. ඔන්න දිවාරාත්‍රී කාලය නිසිආකාරෙන් ක්‍රියාත්මක වෙනකොට රාත්‍රිය, ද දවල් රාත්‍රී නිසිාකාරෙන් උදාවෙන්කොට මොද වෙන්නේ. මාස අර්ධමාස නිසියාකාරෙන් දකින්න ලැබෙනවා ඒවයි විචල්්‍යයන් දකිින් හම්බේ නෑ විම්භාවයන් දකිින් හම්බෙන්න්නේෑ. මාස අර්ධමාස නියමානු කොළි විදිට උදාවන්න පටන් ගන්නවා. සමං මාසද්ද මාසේසු පරිවත් අන්තේසු සමං උතුසංවච්චර පරිවත්තන්ති. මේ මාස අර්ධමාස නියමානු කොළේ දිර උදාවෙනකොට. නිසායාාකාරෙන්ගේ කාල පරාසයන් සකස්යනකට දැම්මකදවෙන්නේ මෙන්න මේ රතු පරිනාාම ක්‍රියාවලිය රතු පරිනාාම චක්‍රය නිසි ආකාරයෙන් ක්‍රියාත්මකට පටන්ගන්නවා. සමං උතුසංවජ්ජරේසු පරිවත් අන්තේසු සමං වාතාවායන්ති සමා පංජසා. ඒගන්නේ මේ තු පරිනාාම චක්‍රය නිසි ආකාරයෙන් ක්‍රියාත්මකෙන් ගත්තාහ මොකද වෙන්නේ මේ හම්මන සූළගේය හමන සුළඟ නිසිආකාරයෙන් නිසිමාර්ග නිසි දිසාවට හමන පටන් ගන්නවා සමංවාතසු ආයන්තේසු සමේසු පංජේසු පජජේසු දේවතා අපරි කුපිතා භවන්තිී සමංවාතේසු ආයන්තේසු සමේසු පජසේසු දේවතාතා අපරි කුපිතා භවන්තිී නිසියාකාරෙන් නිසි දිසාාවට නිසිමාර්ග සුළඟ හමනකොට දෙවියන් කිපෙනි නෑදැන්. දෙවියන්ගේ කෝපය භාවෙල යනවා. දේවතාසූ අපිරි කොපිතාසී, දේවතාසු අපරි කුපිතාසු දේවෝ සම්මා ධාරං අනුපපවෙච්චති. දෙවියන් කිපෙන නැත්තං. දෙව වැඩ වර්න කර නැත් ං හර්තා කර නැ ං උද්ෝස කර නත්තන් දැමක වෙන්නේ වැඩටයුතු නිසායාකාරෙන්ද සිද්ධවෙ වන්න පටන් ගන්නවා දෙවෝ දැන්ක් වැස්ස පාලනය කරනවා නිසියාආකාරෙන් සල්ලඟ පාලනය කරනවා. උෂ්ටා්‍යය පාලනය කරනවා සේතල පාලනය කරනවා. මේ මනුස්්‍යයන්ට මේ මහපොොව. ෙතම ිත තැබව පරිවර්ත්ටනය කළ දෙෙනවා දැන් එතකොටමකට වෙන්නේ දැන් හොඳට වැහි වහිනවා නිසි ආකාරෙන් වැහිවස්සනවාදැන් දෙවියෝ දේව වස්සුතු කාලේන අන්න දෙවියෝ නිසිකාලට වැසි වස්සනෝ දැන් දැම්මකට වෙන්නේ දේවේ සම්මාධාරං අනුප වෙච්චන්තේ සමපාකානී ශස්්‍යනිි භවන්ති දැන් මේවිදියට දෙවියෝ නිසි ආකාරයෙන් ඒ නිසිකාලයට වැසි වස්සනකොට දැන් ඒ පොවට අවශ්‍ය කරන ඒ රසායනකු වර්ග නිසි ආකාරෙන් ලැබෙනවා. නිසි කලට බවෝගයන්ට අවශ කරන ජලය ලැබෙනවා. බවබෝග නිසි ආකාරීෙන් පැහෙනවා. විසම ආකාරයෙන් පැහින සමාකාරයෙන් පවා. රසාළු තවශ නැතුවේ යනවා. පැහෙනවා. හැම දෙයක්ම නිසි ආකාරයෙන් ක්‍රියාත්පකයි. දැන් මනාකොට පැහෙන බවබෝග. දැන් මේ වේ දැන් වස විස නැති ආහාර. ලැබෙනවා කණ්ඩ බොන්්ඩ. දැන් අපි නිතරම කියෙන්ද ඇත්තමයි අනේ දැන් මේ කාලෙ ක්ඩ කිසිම දෙයන්නේ හැමේ ඒකම වසවිසනි දැන් එනම් ඔබම දැන් දැනගන්ඩෝන වසවිසාහාර ක්ඩ වෙලා තියෙනනම් අපි කොතන චක්‍රය දින්නේ. අරට පටන්ගත්ත පාලග අධාර්මික වෙලා අන්නේ ක්‍රියාවලි ඇතුලි අපි මේ ඉන්න අවසානටඇවිල්ලා. වසවිසාහාර කකා කන්නේ ආහාරණය වසකාල එක්මනිීමම මරලයන යිති වසකනමිනිිය දර්කාල ජජීවත්ත නෑන. අන්නේ නම්? නිසි ආකාරිෙන් වැසි වස්සනකොට දෙවියෝ දැම්මකද වෙන්නේ බෞබෝගත් නිසිආකාරින් පැහෙනවා එහි විසම භවබෝගනෑ දැන් සමභවබෝගති යෙන්නේ ඒ දේවල් ආහාරෙට ගත්තා හම්මකද දැන් වෙන්නේ. සමපාකාණ භික්කවේ සස්සාන මනුස්සා පරිපුජ්ජන්ත. සමපාකානි භික්කවේ සස්සාානි මනුස්සාහ පරිභුජ්ජන්තා, දීගයුකාච හොන්ති වන්න වන්තෝච බලවන්තෝච වන්නවන්ෝච බලවන්තෝච. අප්පා භාදා චාතිය යනාති වසයෙන් අන දැම්ම කළ වෙන්නේ මේ නිස පෝෂණී ආහාර දැන් ලැබෙනවා දැන් වසවිස නැති ආහාර ලැබෙනවා දැන් අර සොවයංජාත ක්‍රමයටටත් බවබෝක පැනනගින්න පටන්ගන්න ඕ මහ පොලොවෙ මුලින් ආහාර පැනගුණේ සොයම් සොයං ජාත විදියට බව මටක දයාගන්නඩ මුලින්ම ලෝක පහලවෙෙන සොයං ජාත වයි පැනගින්නේ ිනිසුන් බ් ක්ති ර්ධන ව ගත්හ මොකද වෙන්නේ පො අනට කිදදාබැස රසපොල පහො මතුපිටෙනවා දැම් බවබෝගොල රසය වර්ධන වෙනවා තිත්ත කොපවා මිහිරි පැනිිරස වෙනවා. රාජෝවාද කියලා ජාතකයක් තියෙනවා මෙන්න මේ ජාතකයේ තියෙනවා රජු ධර්මික වෙච් ලවසට ඔය විදියනව චක්‍රය ඇවිල් අවසානෙ ගහ කොළේ තිත්ත ගස්කොළංවල කොළපවා පැනිිරස වෙනවා කියලා. ඒ තනම් ස්වාදම විචත්‍රටයනවා මනු සය ධර්මික හැරෙන්ට ගත්තට පස්. අගන්නමකද වෙන්නේ දැන්ගේ වසවිස නැති පෝෂණ අහාර ගන්නකොට මොකද වෙන්නේ. ඒවා පරිහරණය කරනකොට පරිභෝගකනකොට මොද වෙන්නේ සස්සානි මනුස්සා පරිබුද්ජන්තා දීගායුකාච දීර්ගාාවස ඇති වෙනවා. දැම් බොෝකාලයක් ජීවත්වෙන් අවස්ථාව ලැබෙනවා. එකසේ විසට දෙසී විශක්කාව වර්ධනය වෙනවා. ඉලට මොකද වෙන්නේ. වන්නවන්තෝච වන්නේ කියලා කියැනීම පියමනනාභභාවය පැහැපත්භාවේ. ඒ සියල්ල රූපය සහමඟ පැහැබ අභාව වර්ධන වෙනවා. එපමනක්නේ බලවන්තෝච බලවන්තෙක් බාට පත්වෙනවා කායකසාහ මානසික වසයෙන්. අප බ අපා බාදා චාතිය නාති වසයෙන්. ඉගැන අල්ප ආබා දැති පුද්ගල බාට පත්වෙනවා දැන් ලෙඩදුෝක් සමනය වෙනවා නීරෝගයේ ජනතාවක් බිහිවෙනවා. දැන් රටක් ගත්තහම රටේ පැතුමෝකයි නීරෝගී ජ සෞඛ්‍ය සම්පාන්න කායික මාංසික වශයෙන් බල සම්පාන්න සෞඛ්‍ය සම්පාන්න පිරිසක්. බිහි කරන්නය කල්පනාව. ඒනම් පංගතුන මුල හදාගණ්ඩෝන මුල හදාගන්නතු අගවිතරක් හදන්න බෑ. මුල ඒවිදහම දියෙද්දී අගවිතරක් ප්‍රතිඵලේ හේතු එහෙමදීදි පලේ විතරක් වෙනසෙන්නි නෑ. හේතුව යම්සේ වෙනස් වෙන්නන්නේද. ඊට අනපූළුවය පලේ වෙනස් වෙන්නේ. එනම් හේතුව අධාර්මික වනොත් පල අධර්මික වෙනවා. හේතුව අධාර්මික වනොත් පලයත් අධාර්මික වෙනවා. හනම් මේ ධර්මය මනාකොට දරාගඩ අද මේ වෙසක් පුන් පොහොේ දදවසේ. ත්‍රීවිත මංගල්ලේ බුදුපාන්සේකි ත්‍රවිත මංගල්ලේ ගැන කිය කිය බොරු කයිවාරු ගහන්න නැතුව. ඒ අසරි මත් වූ මහාකාර්ණයක සම්මා සම්බුදුපාන්න් වහන්සේ මේ ජීවිත නිවැර්දි කරගෙන මෙලව පරලෝ ජීවිත සැපවත් කරගන්්ඩ කියලවර සංසාදුකෙන් නිදහස්සෙලාමා නිවනින් සැනසෙන්ට දේශනා කරපු ධර්මයට කන්දෙන්ඩ. ඒ ධර්මය අනුකගමනය කරන්න ඕන ඒ නැතුව බුදුරජාන් වහන්සේ ගැන ගුණගේ කිය අද දවස කාල්ගත කරා කියලා මේ මනුසයක තියෙන පදදුට්කම නැති වෙන්නේ. අවබෝධීෙන් මිනිසු නිවැරදි වෙන්ඩෝන. නිවැරදි අවබෝධෙන් යොක්ත පාලකෙක් රට බිහිවෙච්ච දවසත පින්ංගතුනි රටේ ජනතාව වසෙන් බේ කාන්තව වසේම සැපේට පත්වෙනවා ඒනං ඔබ අරගල කරන්ඩෝන අරකදියල්ලා මේක දියල්ලා කණ්ඩ දියල්ලා ගෑස් දියල්ලා තෙල්දියල්ලා මෙහෙමනෙම අරගල කර් ඕන. ධර්මී හැසිරියල්ලා කියලා. පාලකෑට ඔබ අරගල කරලා බලකරන්්ඩෝන ධර්මය හැසිරෙන්ඩ දස කුසලෙන් වැලකිලා ජීවත්ෙන්ඩ පාලකයෙක් වසිෙන් යහපත් මනුසෙක් වසෙන් ඒ උතුමූ ධර්මයන් අනූලෝ හැසිරෙන්ඩ අඒකට ඔබ බලකර්ඩෝන ටක් ජනතාවක් වසෙන්. ඒමන ඇතුව සිිස්ටම් චෙන්න්ච් කරණ්ඩ බෑ බොරුවට ඔල්ලු අමාරුවට කොට්ටමමාර්ටු කලා කියලා වෙනසක් ඇතිවෙන්නේ නෑ. ඔලු අමාරු එහෙමයි කොට්ටමාරු කලාට ඒ නිසා පින්වොතුනී ඔබ බල කරන්න ඕෝන ජනාතිිපති විදායක ජනාජතිපති කරමේ අහෝසි කර පල්ලා කිය කිය මේ හිස් වැඩවට නෙවෙයි වෙනස් කරා කියලා ඇතිවැට නෑ විදායක ජනාධතිපති කරමේ හෝසි කරපු දවසට විදායක අගමැතිවර එ පහල වෙනවා. එනිසා බොරු වැඩ කරලා හි විසඳම් දීල මේ ප්‍රා ට උත්ර හොයාගෙට ට සැනසීමක් උදා කරගන්න බෑ දෙමාවපිය වසිනු දරුමල්ල වසිනුත්දේගන්නේ. දෙමවෝපියෝසාහ දරුුවසෙන් ඒකැන මේ පරම්පරවත් මතුපරම්පරාවත් විනාසවෙල ඉවරයි මේ යන රටාවට. ඒනම් ඔබ ඔබ ගැනත් හිතලා ඔබේ දරුරම්පරාව ගැත් හිතලා පාලක බලකරන්න ධර්මී හැසිරෙන්ඩ, ධර්මී හැසිරෙන්ඩ, දස කුසලෙෙන් බෙන්ංෙන්ඩ මනස වචනය කය ධාර්මික විදියට හසුරුවන්ඩ. ර්මාන කුලෝ ට ජීවත්වෙෙන්න්න කියලා ඔ බල කරන්න ඕන එහෙනං පාලකයන්න ධර්මි පුද්ගලේ බට පත්තු නොත් අන්න්‍යෙදාට පංගතින ඔබ බලාපොරොත්වයෙන ඒවුතු වූ රට ඒවඋතුම මිස් ජාතිය පහල වෙනවා නිරෝගී සම්පාන්න් හැමආතින්ම සුකිතමුතිත මනිස් පරපුරක්. ඒනං සුකිතමුතිත රටක් සුකිත මුතිත මිනිස් පාරපුරක් භිකරන්ඩා වශනං කළයුත්තේ දේශපාන ව්‍යවස්ථ වෙනස් කර කරන්නක නෙවෙයි තකතීරුකමට යුත්තේ ධර්ම හැසෙනෙ එකයි ටේ ඉහළම පාලකයක් ඉඳලා පහලම රටවසියා දක්කාම එතකට පුළුවන් සුකිත මුතිත රටක්හ සුකිත මුදධත ජනතාවක් අපිට බලාපොරොත්තුෙන්ඩ එතෙක් නොවනතාක්කාල් ඔබේ අරගලිය හිස් අරගලයක් කියලවි විතරය අවසානිකඇන්ඩ වෙන්න.ඒ නිසා ඥානවන්ත මනුස්්‍යය වසයෙන් කටයුතු කරන්න. මේරට ඥානවන්ත මනුස්්‍යයන්ගේ ප්‍රඥාවන්තයන්ගේ දේශය එනිසා ප්‍රඥාවන්තය වසයෙන් කටයුතු කරන්න. රටේ. රජුටත් රටේ රටවැසයන්ටත් ඥානයම පහළ වේවා. ඒ සියලුම දෙනට මෙ අමා ධර්වේම පසක් වේවා මේ අමා ධර්මයම අවබෝධ කරගෙන ඒ සියලුම පින්වතුන්ටත් මේ සියලු ජාති ජරාමාරණන සෝකපදියෝ ක්කදොමන සුපායාස. යන සියලු සංසාර් දුකින් සදහරම නිදහස් වනට හේතු සම්පස් සැලසේවා කියන උතුම් අධිස්ථානය කවරුත් හඩනග සාදු කාරයක් පවත්තමු සාධ. හොඳ එහෙමන අද දවසේ මේ උතුමූ. වෙසක් පුන් පොහය දවසේ අපි රටේ රජුටත් රටේ රට වැසියාටත් සම්මා සම්බුදුපියාන් අහසේගේ නාමෙන් දීපපු පානි විඩ අයේ